සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම මේකට ප්‍රවේශයක් ගන්න විශේෂයෙන්ම මේ වෙබිනර් එක පවත්වන්නේ Asia Pacific Institute of Digital Marketing ආයතනයේ ඔවුන් ඩිජිටල් අල්විකරණ අධ්‍යාපනයේ ඉහළින්ම බැඳගෙන ආයතනයක්. ඉතින් ඔවුන් අපි සමගත් කතා කරා, මා සමගත් කතා කරා. දරවද අපිත් එක්ක සහභාගි වෙන අමිත අමරසිංහ සහ සංජය ඇල්විතිගල යන විද්වතුන් මේ සම්බන්ධයෙන් යම්කිසි එක්ස්පර්ටිස් එකක්, විශේෂ දැනුමක් තියෙන අය. අපි මේ වෙබිනර් එක පවත්වන්න තීරණය කරේ කාලීන අවශ්‍යතාවයක් මුල් කරගෙන, විශේෂයෙන් ලෝක පුරා පැතිරෙන මේ COVID-19 වසංගත තත්ත්වය නිසා පාසල් සියල්ලම වහලා තියෙන්නේ, විශ්වවිද්‍යාල බොහෝ අධ්‍යාපන ආයතන අඩපණ වෙලා තියෙන වෙලාවක්. ඒ වුණත් මේ වගේ තත්ත්වයක් යටතේ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන ආයතන බොහොමයක් තියෙනවා. ඒගොල්ලෝ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට උත්සාහ කරනවා. සමහරලාට අපි මේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්න මෙච්චර කල් වැඩි උනන්දුවක් දැක්වෙන්නේ නැත්තේ සමහරට තාක්ෂණයේ අඩුපාඩුවක් නිසාවත්, සම්පත්වල අඩුපාඩුවක් නිසාවත් නෙවෙයි. මං හිතනවා අපිට ඒ ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් මේ වෙලාවේ අපිට ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ වගේ හදිසි ආපදා අවස්ථාවලදී ඩිජිටල් තාක්ෂණයේ ඔස්සේ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු කොහොමද පවත්වගෙන යන්නේ කියලා. විශේෂයෙන් ගුරු වෘත්තිකයන්, අධ්‍යාපන ආයතන හිමිකරුවන්, දෙමව්පියන්, සිසු දරු දැරියන්, මේ හැමෝම දැනුවත් කරන්න තමයි මේ වැඩමුළුව අපි පවත්වන්න තීරණය කරේ. ඉතින් මේ වෙලාවේ මම කැමති මුලින්ම මගේ වෙබිනර් එකට සම්බන්ධ කරගන්න සංජය ඇල්විටිගල මහතාව. ඔහු තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ වසර 14ක පළපුරුද්දක් තියෙන කෙනෙක්. අන්තර්ජාලයේ මගින් මුදුකංග හා සේවා සපයන maya.lk ආයතනයේ හා දුරස්ත ඉගෙනුම් ක්‍රමවේද පිළිබඳ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන e-learning.lk ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිය හැටියට කටයුතු කරනවා. තවද පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයකම ඔහු තොරතුරු තාක්ෂණයේ පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධිය සම්පූර්ණ කළ සංජය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බාහිර ව්‍යාපාර සමාවෙන්න විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද ලබාගෙන තියෙනවා. ඉතින් මම මුලින්ම ආරාධනා කරනවා සංජයට අපේ වෙබිනාර එක සමග සම්බන්ධ වෙන්න කියලා. ඊළඟට අයිබුවන් සංජය, මේ වෙලාවේ අපිට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ පිරිසත් එක්ක ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඊළඟට මම ඔබව පොඩ්ඩක් පටලවන්න යන්නේ, මගේ නම අමිත ගමගේ. දැන් මම මේ වෙලාවේ ඔබට අපේ වෙබිනර් එකට එකතු කරගන්න යන්නේ අමිත අමරසිංහව. එතකොට අමිත අමරසිංහ ගැන කතා කරුවොත් ඔහු අවුරුදු 15කට වඩා ඩිජිටල් අලෙවිකරණයේ සහ සමාජ මාධ්‍ය සංනිවේදනයේ පළපුරුද්දක් තියෙන කෙනෙක්. දැනට ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් අලෙවිකරණ ආයතනයක් වන ඔගිලි ඩිජිටල්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ තවත් විශ්වවිද්‍යාල කීපයකම ඩිජිටල් මාධ්‍ය සංනිවේදනයේ පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසත් කටයුතු කරනවා. ලංකාවේ මුල්ම ඩිජිටල් අලෙවිකරණ පිළිබඳ පුහුණු ආයතනය වන Asia Pacific Institute of Digital Marketing හි සම නිර්මාතෘවරයෙකු වන ඔහු එම ආයතනයේ විසින් 2012 සිටම පවත්වාගෙන යන ඩිජිටල් දුරස්ථ අධ්‍යාපන වැඩසටහන්වල සම්පත්දායකයෙක් ලෙස කටයුතු කරනවා. මේ ආරාධනාව අමිත අමරසිංහටයි. ආයුබෝවන් අමිත. මං හිතන්නේ මේ වෙලාවේ ආයුබෝවන් කියන එකනේ කෙරෙන්නත් ඕනේ. එතකොට මම මුලින්ම මේක සංජයට සහ අමිතට දෙන්නටම උත්තර දෙන්න පුළුවන්. අපේ වෙලා පිළිබඳ යම්කිසි සීමාවකුත් තියෙන නිසා මං කෙලින්ම ප්‍රශ්නෙට එන්නම්. දැන් අපි බලමු අවම පහසුකම් ඇති ගුරුවරයෙකුට සහ සිසුන්ට, විශේෂයෙන් දෙමව්පියන්ට. හිතන්නකෝ ඔය Zoom අත් එහෙම නැත්තම් ගොඩාක් ලොකුවට ගෙදර උපකරණ නැත්තම්
ස්මාර්ට් ජංගම දුරකථනයක් පමණක් කියන ගුරුවරයෙකුට දරුවන්ට දෙමව්පියන්ට දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් කරගෙන යාමට අවශ්‍ය අවම පහසුකම් මොනවද? ඒ කියන්නේ ඊළඟට පාසලක් වෙන්න පුළුවන් සමහරට කුඩා අධ්‍යාපන ආයතනයක් වෙන්න පුළුවන් අවම වියදමකින් දුරස්ථ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා නම් මේ වෙලාවේ මොන වගේ යටිතල පහසුකම් මොන වගේ දේවල් පහසුකම් පාවිච්චි කරගෙන මේක ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන එක දැනගන්න කැමතියි. මම කැමතියි සංජය මහත්මයාට මේකෙන් මේකේ ආරම්භයක් ගන්න පුළුවන් නම්. ඔව් බොහොම ස්තුතියි එපිඩෙමි ආයතනයටත් මාව සම්බන්ධ කරගෙන සම්බන්ධයෙන් මේකට. ඉතින් මෙතෙන්දී හොඳම උදාහරණයක් තමයි අද දවල් වෙච්ච දේ. දැන් මගේ පුතා පළවෙනි වසරේ ඉගෙන ගන්නේ. පුතාට හෝම්වර්ක් දෙන්න බැරුණානේ මේ කොවිඩ් වලට දාපු ක්වොරන්ටයින් එක එක පාට් රජේ නිවේදනය කරා ගෙවල් වලට යන්න කියලා ඒ අනුව ගෙදරට දෙන්න බැරි වුණා. දැන් අද WhatsApp එකේ ක්ලාස් එකේ ගෲප් එකක් හදලා ගුරුතුමිය එවලා තියෙනවා කරන්න ඕනේ ගෙදරට. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඇත්තටම ඒක ටික එයාලව කරවලා ඒකේ ෆොටෝ එකක් අරන් WhatsApp ගෲප් එකට දාන එක. අතට ගුරුවරිය එක බල්ල ඒක හරිද වැරදිද අඩුපාඩු මොනවද තියෙනවද කියලා එවනවා. ඉතින් ඕක තමයි සරලවම පහසුකම් අඩුම ක්‍රමයෙන් WhatsApp, Viber හා chat වගේ chat software හරහා අපිට යමක් කරගන්න පුළුවන්. ඒක ඊටම සීමිත පහසුකම් තියෙන්නේ. නමුත් අර මේ වෙලාවේ මොන හරි දෙයක් කරගන්න නම් අනිවාර්යෙන් අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. මොකද WhatsApp කියන එක ලංකාවේ ගොඩාක් අයගේ ජංගම දුරකථන වල තියෙනවා. Facebook ඉන්න කට්ටිය ඔක්කොගෙන් වගේත් WhatsApp තියෙනවා. WhatsApp තියෙන ඔක්කොමටම වගේත් Facebook තියෙනවා. පොඩි වෙනසයි ඔය අතර තියෙන්නේ. ඉතින් එතනින් තමයි පටන් ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් ඉස්සරහට අපිට කතා කරන්න පුළුවන් කොහොමද මේක ටික ටික සංකීර්ණ වෙන්නේ කියලා වඩා හොඳ අධ්‍යාපන අත්දැකීමක් ලබා දෙන්නේ අන්තර්ජාලය ඔස්සේ දුරස්ථය ගැන මාධ්‍ය WhatsApp වලින් පටන් ගන්න පුළුවන්. එතකොට දැන් පිළිතුරයකට. ඔව් එතකොට මම මෙහෙම හෙව්වොත් දැන් මේ සඳහා දරුවාට දුරකථනයක් තිබීම අත්‍යවශ්‍ය නැහැ නේද? දරුවාට ස්මාර්ට් දංගම දුරකථනයක් දීම ගැන සමාජයේ විවිධ මත තියෙනවා. මම පෞද්ගලිකව නම් ඒකට ලොකු අකමැත්තක් නැහැ. නමුත් මෙතෙන්දී දෙමව්පියන්ගේ ජන්මක දුරකථනය හොඳටම ඇති. මොකද සාමාන්‍යයෙන් පන්තියේ ලිස්ට් එකක් කලෙක්ට් කරනවානේ දෙමව්පියන්ගේ කන්ටැක්ට් නම්බර්ස්. ඉතින් ඒ දෙමව්පියන්ගේ ජන්මක දුරකථන වල WhatsApp තියෙනවා. ඒ හරහා ළමයින්ට ඒක ලබා දෙන්න පුළුවන්. මෙතෙන්දී අර එකම දේ දෙමව්පියෝ පොඩ්ඩක් ඒක ගයිඩ් කරන්න වෙනවා මුලදී. කොහොමද එකින් එක මම හිතන්නේ තව ඉඩ එකක් ඕපන් වුණා. කොහොමද එකින් එක මේ එන chat messages බලලා ඒවා පොඩ්ඩක් filter කරලා ඒගොල්ලන්ට ඒ ළමයාට පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. මොකද සම්පූර්ණ පන්තියක්ම chat එකක් ඇතුලේ manage කරනකොට ටිකක් අමාරුයි. මොකද WhatsApp group එකක් හදලා. අර හැම ළමයා මේකට මොනව හරි දානවා, අර මේක අහනවා. එතකොට අර ටිකක් අර සංවිධානය කරගැනීමේ අපහසුාවක් තියෙනවා. ඉතින් ඒක manage කරගන්න දෙමව්පිය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ගුරුවරිය හොඳට WhatsApp group එකක් manage කරලා තියනවා නම් කලින් ඒක ඒ අත්දැකීම ඉවහල් වෙයි. මොකද නැත්ත WhatsApp එක control කරනවා කියන්නේ හරි අමාරුයි. මේ ටික කාලයක් යද්දී මූලික අරමුණ අමතක වෙලා ඒකට අනවශ්‍ය වැල්ලට අරන් ඉන්න ගන්න. අන්න ඒක පාලනය කරගන්න ගුරුවරයාට හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි අමිත අමරසිංහ මහත්මයා. අමිත ඔබට මොනවද එකතු කරන්න පුළුවන් මේකට? ඔව් අමිත, ඒකේ දැන් සංජය ඇත්තටම දැන් මේකේ මේ සරල තාක්ෂණික පැත්ත ගැන ගොඩක් දේවල් කතා කරා. මම ඒකටම අපහු ඒ පැත්තෙම කතා කරන්න කැමතියි. මම කැමති මේකට පොඩ්ඩක් තාක්ෂණික පැත්තෙන් එහාට ගිහිල්ලා මේකේ තියෙන අර පුද්ගල පැත්ත, ඒ කියන්නේ මානුෂ්‍ය පැත්ත ගැන පොඩ්ඩක් කතා කරන්න. ඇයි මේ WhatsApp වගේ තැනකින් පටන් ගන්න ඕන කියන එක. මොකද දැන් අපි වගේ රටක් කරගත්තාම මේ තාක්ෂණයට පොඩි බයක් තියෙනවා. ඒතකොට ගුරුවරයෙකුට වුණත් අපි දුරස්ථ අධ්‍යාපනය, ඩිජිටල් අධ්‍යාපනය, e-learning, ඩිජිටල් පන්ති කාමර ගැන කියනකොට එකපාරටම පොඩි චකිතයක් තියෙනවා. අනේ ඒක නැති කරන්න හොඳම ක්‍රමය තමයි අපිට කොච්චර දැන් තාක්ෂණය කොච්චර තිබුණා වුණත් හොඳම ක්‍රමය තමයි මෙතනින්ම පටන් ගන්න එක. මේ WhatsApp group එකකින් වගේ දෙයකින්ම පටන් ගන්න එක. මොකද ඒක හැමෝම දන්නවා. ඒක මොකද්ද කියන එක. ඒ නිසා මම හිතන්නේ දැන් සංජය කිව්ව වගේ මමත් දැකලා තියෙනවා මේ WhatsApp මගින් ටියුෂන් පන්ති කරගෙන යන ඒ වගේ අවස්ථා මගේ දරුවන්ටත් ඒ වගේ මම දැකලා තියෙනවා. ඒකේ තියෙන වටිනාම දේ මම දකින්නේ ළමයි හුරු වෙනවා. ළමයි හුරු වෙනවා ගුරුවරයා මෙව මගේ මේ ඇහැට පේන මානේ නැතිව ඉන්න වෙලාවක වුණත් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඔන්න ළමයා දැන් හුරු වෙනවා. මේ WhatsApp පන්තිය මගේ ළමයා විතරක් නෙමෙයි හුරු වෙන්නේ දෙමව්පියොත් හුරු වෙනවා. දැන් හිතන්න දැන් මේක මම මේක අපිට ඉස්සරහට තව කතා කරන්න පුළුවනේ. හිතන්න මේ එක්ස්පීරියන්ස් එක නැති අවස්ථාවකදී අපි එකපාරටම දෙමව්පියොන්ට ගිහිල්ලා කියනවා හෙට ඉඳගෙන අපි ඩිජිටල් පන්ති කරන්න කියලා. අනිවාර්යයෙන්ම රෙසිස්ටන්ස් එකක් එනවා. මේකට පොඩි අර විරෝධයක්.
ඉතින් පොඩි විරෝධයක් එනවා. එහෙම බෑ අපිට ටීචර්ව පේන්න ඉන්න ඕන. ඒක එනවා. අන්න ඒ විරෝධය නැති කරන්න හොඳම ක්‍රමය තමයි මේ වගේ දැන් පන්තියක් සාමාන්‍යයෙන් පවත්වාගෙන ගියා වුණත් ඒ පන්තියට අපි මේක අපි ඉංග්‍රීසියෙන් කියනවා අර ඔබ්බන් කරනවා. මේ මේ පන්තිය තියනවා පන්තිය වටේට අපි WhatsApp group එකකින් Facebook group එකකින් තව additional දේවල් දෙනවා. එතකොට ළමයා හුරු වෙනවා පන්ති කාමරේට අමතරව digital තාක්ෂණය ඔස්සේත් මේක කරන්න. කොයිම වෙලාවක හරි මේ අද තියෙන තත්ත්වයට රටපත් වුණා ගමන් අපිට පන්තිවලට යන්න බෑ ගුරුවරයාට පන්තිය දෙන්න බෑ වෙච්ච ගමන් අන්න අපිට ටක් ගාලා පුළුවන් මේක මේ ඇක්ටිවේට් කරගන්න මේ අපේ ඩිජිටල් එක පහසුකම් ටික ඇක්ටිවේට් කරන මොකද ඒ වෙනකොට හුරු වෙලා ඉන්නේ ඒ නිසා තමයි මම හිතන්නේ මේ මේ අවම පහසුකම් වලින් පටන් ගන්න එක තමයි හොඳම දේ මම කියන්නේ පහසුකම් තිබුණා වුණත් අවම පහසුකම් වලින් පටන් ගත්තා නම් ඒ හුරුව දිගටම කරගෙන යන්න පුළුවන්කම තියෙනවා පොඩි දෙයක් එතන මම දාන්න මොකද මේ වෙලාවේ ලංකාවේ දැන් මේ තියෙන ගැටලුවත් එක්ක ලෝකෙම තියෙන ගැටලුවත් එක්ක මේක අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ අවශ්‍යතාවය නිසා තමයි ඇත්තටම මේකට මිනිස්සු පෙළඹෙන්නේ. ඒක necessity drives innovation කියලා වගේ දෙයක් අපිට මෙතෙන්දී කියන්න පුළුවන්. මේ අවශ්‍යතාවය නොතිබුණා නම් අමිතිය කිව්වා වගේම මේකට resistance එකක් එනවා. ඒක කලින් ඉඳන් තිබ්බ resistance එකක්. ඔක මම පෞද්ගලිකව අත්දැකලා තියෙන resistance එකක්. නමුත් දැන් ඒකට resistance එක නැහැ. මොකද එන option නැහැ. ඒක ඇතිය. ඒතර මම උනත් දැක්කා මගේ දරුවන්ගේ පාසලේ විශේෂයෙන් එයාගොල්ලන්ගේ අන පාසලේ ගුරුවරු හරිම මේ ලොකු ටෙන්ෂන් එකක මේ වෙලාවේ ඉන්නවා සිලබස් කවර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒගොල්ලන් උත්තර හොයලා පටන් ගත්තේ WhatsApp වලින්. නමුත් දැන් ඒගොල්ලන් ඊට වැඩි පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරගෙන යනවා. මේ සංජයම්ට දෙන්නම කිව්වා වගේ මේක හිමීට මේ වර්ධනය වෙමින් යන්නේ. දවස ගානේ ගුරුවරු හොයාගන්නවා අලුත් ක්‍රමවේදවල. ඒතර මම මේ වෙලාවේ සංජයගෙන් අහන්න කැමති මේ උත්තර දුන්නොත් හොඳයි මේ දැන් WhatsApp වලින් පටන් ගන්න ඊළඟට කොහෙටද මේක යන්න පුළුවන්. ඔව් ඒක ඇත්තටම ෆ්‍රී ඇන් পেইඩ් සර්විසස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගුරුවරයෙකුට මේක ස්කේල් කරගන්න පුළුවන්. මේ දෙන එක්ස්පීරියන්ස් එක අපි කියනවා පොහොසත් අත්දැකීමක් දෙන්න පුළුවන්. ටිකෙන් ටික අපි මේක ස්කේල් කරගන්න පුළුවන්. ඒකට ටූල්ස් ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා. සමහර ඒවා ෆ්‍රී. නොමිලේ ලැබෙනවා. සමහර ඒවා ගෙවන්න ඕන. ඉතින් මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් ගත්තා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නද? ෂෙයා කරන්නනේ. හැමෝගෙම බෙනිෆිට් එකට. මම දැන් මගේ ස්ක්‍රීන් එකේ පේනවාද? එනවා පැහැදිලි. ඔක ෆුල් ස්ක්‍රීන් යන්න පුළුවන් නම් හොඳයි. දැන් හරි ෆුල් ස්ක්‍රීන් දැම්ම. අනේ ෆුල් ස්ක්‍රීන්. හරි. හරි. එනවා. දැන් මේ තියෙන්නේ Google Classroom කියන එක. එතකොට මේ Google Classroom කියන්නේ Google ආයතනයේ නොමිලේ මේ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන අයකට හෝ තනියෙන් personal ඒ කියන්නේ තවන් තව කෙනෙකුට ගන්නන්න වගේ දෙයකදී කරන්න පුළුවන් දෙයක් තමයි Google Classroom කියන එක. මෙතෙන්දී ඇත්තටම මේගොල්ලෝ කරලා තියෙන්නේ දැනට Google හි සේවාවන් විවිධ තැන්වල තියෙන සේවාවන් ටිකක් එකතු කරලා එක ගොනුවක් කරලා ඊට අමතරව additionally Google Classroom කියලා වෙනම module එකක් හදලා තියෙනවා. ඉතින් මේක සරලව මම ඉතා කෙටි කාලෙකින් කියන්නම්. මේක stream කියලා කියන්නේ අපිට ගුරුවරයාට පුළුවන් තමන්ගේ සම්බන්ධ වෙලා ඉන්න ළමයි මුලින්ම යා ළමයිට invite කරන්න. මුලින්ම අර people කියන එකට ගිහිල්ලා මේක presentation එක මේක වැඩ කරන්නේ. සරල වෙන්නේ people කියන එකට ගිහිල්ලා දැන් ඉන්න ළමයිට invite කරන්න. ඒගොල්ලන්ට හැමෝටම Gmail account එකක් තියෙන්න ඕනේ. නැත්නම් Google මොකක් හරි Google Apps account එකක්. මෙතෙන්ට log කරන ගන්න පුළුවන්. ඊට පස්සේ stream කියන එකට ගිහිල්ලා යාට පුළුවන් සංනිවේදනය කරන්න. මොකක් හරි announcement එකක් මම lesson එකක් දැම්මා. මේක මේ දවස්වල complete කරන්න ඕනේ. එහෙම නැත්නම් මම question එකක් දැම්මා. ඒක automatic update වෙනවා. ඊට පස්සේ ළමයින්ට ඒකට reply කරන්නත් පුළුවන්. මේකනේ හරියටම Facebook වල මේ data feed මේ news feed එක වගේ. අපිට මොන හරි දෙයක් යවලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කරන්න පුළුවන්. classwork කියන එකේදී තමයි අපිට තියෙන්නේ ඇත්තටම අපේ විෂය මොකද්ද කියලා හදලා ඒ විෂයට අදාළ material ඒවා වීඩියෝ වෙන්න පුළුවන් PDF වෙන්න පුළුවන් ඔබට පුළුවන්ද ඔබේ මේ සංජය cursor එක එතනට ගෙනියන්න presentation එක ඇතුලේ cursor එක මේ classwork කියන එක මම පෙන්නනවා හරි ඔයාලා පේනවද නැහැ අන්න හරි පේනවා පැහැදිලි මේ තියෙන classwork කියන එක මේ classwork කියන එකට click කරාම options එනවා ඇත්තටම ගුරුවරයෙකුට එයාගේ විෂය කරුණු කැලගස්ව ගන්න ගොනු වෙනම හදන්න. එතකොට එතන විෂය කීපයක් තියෙන පුළුවන්. ගණිතේ විද්‍යාව, සිංහල ඔය වගේ විෂයන් කීපයක් තියෙන පුළුවන්. ඊට පස්සේ විෂය හැදුවට පස්සේ ඒ විෂයට lesson set කරන්න. ඒ lesson set කරාට පස්සේ යාට පුළුවන් ඒකට අදාළ material වගේ වගේ වීඩියෝ, ඔඩියෝ, එතකොට ඕනෑම පින්තූරයක්, PDF, PowerPoint ඕන එකක්. ඊට පස්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ MCQ questions වගේවා දාන්න පුළුවන්. ඊට පස්සේ ළමයින්ට මොන හරි දෙයක් කරලා ඒවට upload කරන්න පුළුවන්. ඒ facilities ඔක්කොම තියෙනවා. එතන සරලම මම සරල විස්තර කරන්න මොකද මේක මට ක්‍රියාවෙන් පෙන්වන්න ගියොත් එහෙම අපේ සයිඩ් එක කවර් කරගන්න බැරි වෙනවා. ඔව්. ඊට පස්සේ මේ
පීපල් කියන එකේ තමයි ගුරුවරයා ඇත්තටම තමන්ට සහාය දෙන්න වෙන ගුරුවරයෙක්ට ආරාධනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයින්ට විශේෂයෙන් ළමයින්ට ඉන්වයිට් කරන්න පුළුවන්. ඒක පොඩි කෝඩ් එකක් හම්බ වෙනවා. ඒ කෝඩ් එක ෂෙයා කරන්න පුළුවන් ළමයි අතරේ. එහෙම නැත්නම් කෙලින්ම ඊමේල් ඉන්වයිට් එකක් ඉදිරියට යවන්න පුළුවන්. එතකොට ඒ ළමයින්ට මේකට නිකන් පොඩි සෝෂල් නෙට්වර්ක් එකක් වගේ මේක ඇත්තම Google Classroom එකක් වගේ. Virtual Classroom එකක් වගේ. ඊට අමතරව ෆැසිලිටි එකක් තියෙනවා ඉතා කෙටි කාලයකට මේ වීඩියෝ කොන්ෆරන්සිං වගේ Google Hangouts use කරලා ඔයගලන්ට මේ වගේ වීඩියෝ කොන්ෆරන්ස් එක මෙච්චරම ඩීටේල් නැහැ, මෙච්චරම සංකීර්ණ නැහැ, මෙච්චරම ෆැසිලිටීස් නැහැ. නමුත් යම් කිසි දුරකට මේ සංවේදනය කරගැනීමේ හැකියාව ලබා දෙනවා. අන්තිමට තියෙනවා grades කියන එක. මේක නම් ඇත්තටම පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. මොකද මේක ඇමරිකන් සිස්ටම් එකට හැදිලා තියෙන්නේ. ලංකාවේ අපි grading කරන ක්‍රමයට නෙමෙයි මේක තියෙන්නේ. ඒක හින්දා ළමයේ කොච්චර දුරට තමන් මොකක් හරි දාපු MCQ question එකකට කොච්චර දුරට සාර්ථකව ඒකට බ්ලොක් මාක් ගත්තද කියන එක ටිකක් සාමාන්‍යයෙන් අර IT කරන කෙනෙක් නෙමෙයි නම් ගුරුවරයා IT හොඳට දන්න කෙනෙක් නෙමෙයි නම් ටිකක් අමාරුයි ඒක තේරුම් ගන්න. ඉතින් ඒ වගේ පොඩි drawbacks තියෙනවා. නමුත් overall මේක හොඳ free platform එකක් මේ වෙලාවේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ slide එකට යමු. ඊළඟට තියෙනවා මේ Facebook groups. දැන් හැමෝම අපි Facebook ගැන කතා කරනවානේ. Facebook ගැන කතා කරාට Facebook ගැන කතා කරාට ගොඩක් අය ඒක දකින්න ඒක නිකන් සමාජ මාධ්‍යයක් විදිහට නිකන් hang out වෙන තැනක්. නමුත් ඒක ඇත්තටම learning facilities තියෙනවා. ඒක කරන Facebook group facebook.com/group කියලා එකකට ගියොත් ඕනම කෙනෙකුට group එකක් හදන්න පුළුවන්. ඒ හැදුවට පස්සේ ඒ group එකේ group settings වලට යන්න ඕනේ. ඒ group settings වල group type එක මොකද්ද කියලා අහනවා. ඒ type එකේ මෙන්න මේ social learning කියන group type එක තේරුවොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ Facebook group එක හොඳ ඉගෙනුම් අවකාශයක් කරගන්න පුළුවන්. දැන් Facebook කියන්නේ ලංකාවේ ගොඩාක් අය accessible. මචන් මිලියන 7ක් වගේ ඉන්නව නේද? අපි තමයි. Facebook මේ වෙනකොට මිලියන 6,000ක් විතර ඉන්නවා ලංකාවේ. ඔව් මිලියන 6,000ක් විතර ඉන්නවා. එතකොට මෙන්න මෙන්න මේක හොඳ ඒ කියන්නේ හැමෝගෙම ජංගම දුරකථනයේ Facebook app එක තියෙනවා. smartphone එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ හැමෝටම මෙන්න මේක හොඳ opening opportunity එකක් මේ social learning පටන් ගන්න. ඉතින් මේ Facebook මේකට අපිට අර මේ ලබා දෙනවා යම් යම් මේ පහසුකම්. මොනවාද මේ පහසුකම්? මම ඊළඟ slide එකේ ඒක විස්තර කරන්නම්. මේ social learning කියන එක තේරුවා. මොකද අනිත් ඒවා තේරුවොත් ඒවට විශේෂ වූ දේවල් තමයි ලබා දෙන්නේ. social learning වලදී යම් කිසි විශේෂත්වයක් දක්වලා තියෙනවා. මේ තියෙන එක. එතකොට මේක social learning group එකක් කියන්නේ දැන් Facebook කියන විදිහට මේක මේ regular group එකක් වගේමයි. නමුත් පොඩි වෙනසක් තියෙනවා. admins ලට පුළුවන් මේ organize posts into units. ඒකට මේ unit එකක් කියන්නේ නැහැ අපේ subject එකක් කියලා දාගන්නකෝ. and change the order in which they appear. subject එක lessons ඒගොල්ලන්ට group කරන්න පුළුවන්. එතකොට මේක හරි group කරපු posts ගොඩක් ඇත්තට. ඉතින් කාට හරි උනන්දුවක් තියෙනවා නම් ඒ group එකක් ඇතුළට ගිහින් ඒ group එකේ subject එක මෙතෙන්දී ඒකේ තියෙන posts අද්දිනේ කරන්න පුළුවන්. එතකොට ගුරුවරයාට තියෙන්නේ groups හදන්න තමන්ගේ subject sorry unit හදන්න තමන්ගේ subject එකට. ඊට පස්සේ ගුරුවරයා ඒ කියන්නේ ළමයින්ට පුළුවන් unit එකක් ඉවර වුණාම මේක ඉවරයි කියලා mark කරන්න. I am done කියලා mark කරන්න. මේ තියෙන I am done. group members can click I am done to let the admin know they are interacted with the unit. ඒ කියන්නේ ඒ කොටස සම්පූර්ණ කළාට පස්සේ I am done කියලා mark කරාම අර page insights වලින් admin ට පේනවා මේ මේ අහවල් user මෙන්න මේ ටික complete කරලා තියෙනවා කියලා. ඉතින් ඒක සරල මට්ටමේ අධ්‍යාපන එකක් දෙන්න පුළුවන්. අනිත් එක මේ Facebook එකත් එක්ක අනිත් features ටික වටිනවා මෙතන. live video එක තියෙනවා. chatting තියෙනවා. photos upload කරන්න පුළුවන්. polls දාන්න පුළුවන්. questions අහන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන යට තියෙන features ටික මේ ඔක්කොම features ටික available. ඉතින් මේ features වලින් අධ්‍යාපනය කරන්න හොඳ වැඩක් ගන්න පුළුවන්. තමන්ගේ WhatsApp කියලා දැනගොදුරුකම මේකට convert කරලා ඉමලේසි Google Classroom යනකටත් වැඩි. මම මෙතන ඉස්සරහට යන්නද? ඔව්. මම හිතන්නේ මේක හරියට නිකන් ඇත්ත ස්කෝලයක් රන් කරනවා වගේ රන් කරන්න පුළුවන් වගේ කියලා දැන් මට පේන්නේ. ඔව්, Facebook වලින් ගන්න පුළුවන්, ඔක්කොම ගන්න පුළුවන් මේක. මේක මොකද calendar events පවා තියෙනවා. ඊට පස්සේ watch party. අපි අමිතගෙනුත් මේ ගැන යම්කිසි අදහසක් ගත්තොත් අමිත අමරසිංහ මහත්මයා. ඔව් අමිත, ඇත්තටම සංජය කියපු එකට මට මෙතෙන්දී ඇඩ් කරන්න අපේ මෙතන අපි මාතෘකාව දැන් වෙලා තියෙන්නේ කොහොමද අර සරල WhatsApp මගින් පන්තියක් කරගෙන යන එකෙන් එහාට ගිහිල්ලා ටිකක් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි පාවිච්චි කරලා කරන්නේ කොහොමද කියන එක. දැන් Google Classroom ගැන කතා කරනවා, ඒ වගේ තව තියෙන අපි කියනවා සංජය මේවට මේ learning management systems කියලා LMS ඒ වගේ solutions තියෙනවා සංජය තව කතා කරා ඉස්සරහදී. මම එතෙන්ට එන්නේ ඉස්සෙල්ලා දැන් මම දකින්න දෙයක් තමයි අමිත මෙතෙන්දී අර බේසික්ම දේ අපි ඉස්සෙල්ලා කතා කරමු WhatsApp group එකකින් මේ homework දීලා class එක කරගෙන ඒක අපි බේසික්ම දේ කියලා අරගත්තොත් ගොඩක් ලොකු advanced learning management system එකක් එක්ක අපි digital පන්තියක් පවත්වාගෙන යන එක තව එක අන්තයක් විදිහට අරගත්තොත් ওই දෙක අතර අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මේ
එකක් තමයි අපිට පුළුවනි මේ එක ටූල් එකකට වඩා වැඩිපුර ප්‍රමාණයක් පාවිච්චි කරගන්න. දැන් අපි 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 සමාජලට දැන් අපි දැන් අපි පන්ති කාමරයකදී අපි කරන්නේ අධ්‍යාපනයේදී අපි කරන්නේ මොනවද කියලා අරගෙනකෝ. අධ්‍යාපනයේදී අපි කරන්නේ පළවෙනිම කාරණේ තමයි ලෙක්චරින්. ඒ කියන්නේ අපි ගුරුවරයෙක් තමන්ගේ දැනුම වාචිකව පන්තියකට කියනවා. ඒක එක දෙයක්. දෙවෙනි එක තමයි ට්‍රේනින් හෑන්ඩ්ස් ඔන්. ඒ කියන්නේ අපි ගුරුවරයා කියන දේ ශිෂ්‍යයන් විසින් එක් කරනවා. මේ පිටපත් ලියීමක් වෙන්න පුළුවන්, ගණන් හදන වෙන්න පුළුවන්. ඒ දේවල් ඒ කියන්නේ ක්ලාස් වර්ක්. ඊට අමතරව හෝම් වර්ක් දෙනවා. assessments තියෙන presentations and assessments මොනවාද මේ අර පරීක්ෂණ අභ්‍යාස අභ්‍යාස ඊට පස්සේ exams තියෙන test එක මාසික පරීක්ෂණ වෙන්න පුළුවන් ඒ දේවල් තියෙනවා ඕක නිසාමනේ අපි අධ්‍යාපන මේ වික දිවෙන්නේ දැන් මේ ටික එක system එකකින් කරගන්න එක සමහර වෙලාවට මිල අධික වෙනවා නම් කෙනෙකුට පුළුවන් මේ හැම එකකටම එක එක වෙන වෙනම tools පාවිච්චි කරලා තමන්ගේ virtual class එක හදාගන්න. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම YouTube live එකකින් YouTube private live එකකින් පුළුවනි lecturing part එක manage කරගන්න. ඒක මම දන්න තරමට Google Classroom එක ඇතුලේ තියෙනවා. ඊට අමතරව පුළුවනි අපි Google Drive එක වගේ පාවිච්චි කරලා අපිට අපේ Gmail account එකත් එක්ක නැ free Google Drive එක පාවිච්චි කරලා අපිට පුළුවන් additional අර අමතර මොනවාරි files තියෙනවා නම් ඒවා share කරගන්න එක ඒ දේ කරගන්න පුළුවනි. Google Forms පාවිච්චි කරලා අපිට exam එක තියාගෙන යන්න පුළුවන්. ඒ වගේ මේක දැන් Facebook එක තියාගන්න පුළුවන් අපිට අර community part එක. ඒ කියන්නේ දැන් පන්තියක වුණත් අර group chats තියෙනවානේ අපි. දැන් සමහරවිට ගුරුවරයා කියන දැන් ඕගොල්ලෝ group එකක් එකද විදියට එකතු වෙලා කතා කරලා මේකට මේ case study එක විසඳන්න. ඒ වගේ දේවල් වලට අපිට Facebook එක තියාගන්න පුළුවන්. නැත්නම් WhatsApp group එකක් තියාගන්න. සහ තව ඉස්සරහට ගියා නම් අපිට exam එකක් තියන්න ඕන කෙනා ඒවට වෙනම tool තියෙනවා දැන් අපි පාවිච්චි කරන class marker කියලා tool එකක්. ඒකෙන් සම්පූර්ණ exam environment එක online exam environment එක සම්පූර්ණයෙන්ම අපිට හදලා දෙන්න පුළුවන් ශිෂ්‍යයන්ට ඒ time කළා දැන් පැයයි නම් විභාගයේදී තියෙන්නේ මේ පැය ඇතුළත මේ ඔක්කොම exam එක අරගන්න ඕනේ. ඒකේ තියලා multiple choice questions තියෙනවා. එහෙම නැත්නම් අපිට essay type questions තියෙනවා ගුරුවරයා විසින් ඒක අපහු mark කරලා ලකුණු දෙන්න ඕන. සාමාන්‍යයෙන් paper marking කරන වගේම කරන්න තියෙන්නේ. ඒ වගේ ගොඩක් tools තියෙනවා එකක එකක් මත පමණක් ඉන්නේ නැතුව අපිට අර කීපයක් පාවිච්චි කරලා අපි අපේ අර අපි පරිසරය හදාගන්න පුළුවන්. මේ පන්ති කාමරය අපිට හදාගන්න පුළුවන්. ඒක සමහර විට අර ගොඩක් මිලාදික solution එකකට එකපාරටම යනවට වඩා වැඩිය WhatsApp group එකෙන් ඊළඟ upgrade එක ඊළඟ මට්ටම විදිහට අපිට හදාගන්න පුළුවන් මේ වගේ කීපයක් එකතු කරලා. සංජය ඔව් හරි හරි. ඔව් මම හිතුවා ගොඩක් ඒවා හරි Google tools සමයි. Google tools ගොඩක් Google Classroom එක ඇතුළේ ඇත්තටම එකතු කරලා තියෙනවා. ඔව්. එතනින් එහා තමයි එළිය තමයි අනෙක් tools ටික තියෙන්නේ. ඔව් එතකොට දැන් මේ වෙනකොට අපි විනාඩි 24ක් විතර සාකච්ඡාව කරගෙන යනවා සංජය අපිට කතා කරන්න පුළුවන්ද මේ දැන් අපි දැන් ගොඩක් කතා කරේ ටිකක් ඔය ලාභෙට වැඩි මුදල් නොගෙවා කරගන්න වැඩ ටිකක් කියනවා නම් අපිට කොහොමද මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් දැන් මේවා මේ ඇත්තටම මේවා මේක් ෂිෆ්ට් ටූල්ස් කියලා අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ වෙන අරමුණකට හැදුවා නමුත් දැන් ඊලර්නින්ග් වලට මේ අවස්ථාවට භාවිත කරන්න එහෙමනේ මේ මුලින්දම ඊලර්න් එනුවෙන්ම හදපු ටූල්ස් ඇත්තටම මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ ඒවා ඔක්කොම එකතැනකින් මැනේජ් කරන්න පුළුවන්. අර කෙනෙකුට ගොඩාක් දේවල් ඒක ළමයි ගොඩක් ඇවිල්ලා පාඩම් ගොඩක් තියෙනවා. ඒ වගේ එක්සෑම්ස් කරන්න ඕනේ. මේ වගේ අර ලොකු හැසල් එකක්. ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ විධිමත්ව මේක කරන් යන්න නම් අපිට ඇත්තටම හොඳ පේඩ් ටූල් එකකට යන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපි එතනින් පොඩ්ඩ ඉස්සරහට ගිහිල්ලා අපි දැන් චුට්ටක් එමු මේ දැන් මේ තියෙන්නේ මේ Microsoft Teams දැන් මේ දවස්වල කතා වෙන ටූල් එකක් ඕක. Microsoft Teams මේ ගොඩක් වෙලාට මේ ආයතන තමයි පාවිච්චි කරන්නේ. ඒකට මේ ආයතන පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ collaboration වලට ඒ කියන්නේ තැන් තැන් වල ඉන්න තමන්ගේ සේවකයන්ට එකට එකතු වෙලා Teams හැදිලා ඒගොල්ලන්ගේ communication work file editing ඒ වගේ දේවල් කරගන්න තමයි මේ platform එක තිබ්බේ. ඒ වගේ online meet වෙන එක මේ වගේ video conferencing වලට. දෝ ඉතින් බලන්න ඒක price එකක අඩුම එකත් per user $5 per month. එතකොට යම් කිසි විදිහකින් මේක ආයතනයකට දරන්න පුළුවන් වුණත් ගුරුවරයෙකුට ළමයින්ට මේක එකපාරට දරන්න අමාරුයි. මේක දරන්න ඇත්තටම බෑ ලංකාවේ නම්. ඉතින් එතකොට මේ වගේ සේවාවක් ලබා ගන්න වෙන ක්‍රම මොනවද කියලාත් අපිට බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපි හැමෝම දන්න Zoom. දැන් අපි මේ කරන්නේ Zoom එක.
සූම් එකෙත් සාමාන්‍යයෙන් ඩොලර් 14 ඉඳන් තියෙනවා උඩට මාසෙකට. එතකොට ඒකේ හැබැයි අර අනිත් ෆීචර්ස් ටික නෑ. ඒ කියන්නේ මේක තියෙන ඇත්තම ටෙලිකොන්ෆරන්සිං වලට ඒ අදාළ මැසේජස් හුවමාරු කරගන්න. ඊට පස්සේ ටෙලිකොන්ෆරන්සිං වලට සහාය දෙන ෆීචර්ස් ගොඩක් රෙකෝඩින්, එතකොට පැනලිස් ක්වෙස්චන්ස්, එතකොට ඉන්න කට්ටියට ක්වෙස්චන්ස් අහන්න පුළුවන්, ඒවට උත්තර දෙන්න පුළුවන්, ස්ක්‍රීන් ෂෙයා, ඔය වගේ ෆීචර්ස්. ඔව්. සංජය දැන් අපිට මම දන්න විදිහට Zoom එකේ අපිට ක්ලාස් රූම් එකක් රන් කරන්න පුළුවන්. හිතන්නකෝ මට ඉන්නවා මම දැන් ඩොලර් 14ක් දීලා මාසික ගන්නවා මේක මාසෙට ඩොලර් 14 ගෙවල මම ගුරුවරයා හැටියට ඉන්නවා මට මේකේ මාසෙකට ඇති තරම් ක්ලාස් රූම් ප්‍රමාණයක් රන් කරන්න පුළුවන් සියලුම දරුවන්ට නැත්නම් ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට මේකට එන්න පුළුවන් නමුත් ටිකක් වඩා ස්ථාවර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් එහෙමත් මම හිතනවා මේකට තියෙන්න ඕනි කියලා ඔව් ඒක මේ දවස්වල පොඩ්ඩක් වැඩිපුර ස්ථාවර එකක් අවශ්‍ය නැහැ මොකද ඒ ඇත්තටම Zoom වලටත් මේ වෙලාවේ මුළු ලෝකෙටම ඒගොල්ලෝ මේකේට ගෙන මුළු ලෝකෙටම තමයි ඒගොල්ලෝ සේවා සපයන්නේ ඉතින් මුළු ලෝකෙටම මේ work from home එක වෙච්ච හින්දා අද දවස් ඇතුළත ඒගොල්ලන්ගේ network එකේ ලොකු traffic එකක් ඇවිල්ලා ඒගොල්ලෝ නිවේදනයක් දාලා තිබා අපිට මේක දරන්න බෑ ඒක හින්දා අපි HD සේවාව පොඩ්ඩකට නවත්තනවා කියලා ඉතින් අන්න මේ ඔය කිව්වා අමිත කිව්වා වගේ classrooms ඒ වගේ live classrooms තියන්න හොඳ platform එකක් තමයි Zoom එතරම් මේ අනිත් තිබ්බ platform එක බලුවම connectivity සහ quality එක හොඳට manage කරපු platform එක. ඒ වගේම cost එකත් අපිට දරන්න පුළුවන් තැනකට ගෙනාවු platform එකක් තමයි Zoom කියන්නේ. ඉතින් ඒ Zoom කියන එකත් පාවිච්චි කරනවා live classroom sessions වලට. නමුත් මෙතනින් එළියට ගිහිල්ලා එතකොට මෙතන ඉස්සරහට ගිහිල්ලා exams වගේ තියන්න, ඊට පස්සේ මේ student track කරගෙන යන්න, යව මොක් හරි පාත්‍ය එක මෙයාම track කරන් යන්න. ඒ වගේ අර LMS එක learning management system එකේ තියෙන features Zoom එකේ නැහැ. ඒතකොට ඒ වගේ දෙයක් අපි කොහොමද ගන්න කියන එකත් අපි බලමු ඉස්සරහට. ඔව්. within teams එක. දැන් මේ තියෙන zoom වෙනුවට zoom alternatives. ඒ කියන්නේ මේ ඕන එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් Google Hangout එක, Google Meet එක තියෙනවා. ඒ කියන්නේ Hangout එකේම paid version එක. Microsoft Teams, Cisco Webex, BlueJeans, ඒ වගේ ඕනෙම tool එකක් මේ වගේ teleconferencing වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න මේවායේ තියෙන price compare එක බලන්න, ups and downs බලන්න, මොනවාද features වෙනස් වෙන්නේ කියලා ඒ වගේ දේවල් බලන්න පුළුවන්. නමුත් මේ හැම එකේම underline, ඒ කියන්නේ මූලික සංකල්පය එකයි. teleconferencing and some other features again samahara pahasukan thiyena mekata facilitate karana api metenin chutta issarahata giyot den 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 me thiyenne ape platform ekak ettarama ithin meka api kiyanne meka cyber teach kiyala api e-learning.lk ayathine handuna den platform ekak meka api ettarama me me kaalayak tisse develop karagena aapu ekak namuth me welawae ara ekata hambitcha need ekak tika api hithuwa meka market ekata daanna one kiyala ithin meka zoom wageemai api test karala thiyenawa users la 100ක් wenna ඉතින් අර මේක ලංකාවේ ඇතුලේ තියෙන software එකක් හින්දා මේ වෙලාවේ connect මේක මේකෙන් හදන connection එක බොහොම clear. ඒ කියන්නේ නිකන් ඒ වෙලාවේ දැන් meetup වඩා හොඳට quality එක අපිට හොඳට සද්ද හැනවා. අර connection එක හොඳට තියාගන්න පුළුවන්. ඒකේ තියෙන features ඔක්කොම වගේ මේකේ තියෙනවා. ඉතින් අපි බලුවේ ලංකාවට ඔබින pricing වලට දෙන්න මේ වෙලාවේ ඒ වගේම community work වලට මේ වෙලාවේ මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක කාට හරි මේ community work වලට මේක පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඒර නොමිලේ දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් මේකට යන්න webinars.elearning.lk ගිහිල්ලා sorry e-learning.lk/webinar ගිහිල්ලා ඉල්ලීමක් කරන්න පුළුවන් අපිට මේ අපි එක ෆ්‍රී ලබා දෙන්නත් සූදානම් එහෙම නැත්නම් පොඩි සුළු මුදලකට ව්‍යාපාරික අරමුණු වලටත් ලබා දෙන්න e-learning.lk/webinars ගියා නම් ඔයගලන්ට ඒක බලන්න පුළුවන් ඔව් සංජය ඊට අමතරව ලංකාවෙන් එළියට යන US ඩොලර්ස් ගන්න ලංකාවේ ඉතුරු වෙනවා මේ වෙලාවේ ඒකත් ලොකු දෙයක් ඩොලර් එක වැඩි වෙලා තියෙන හැටි බැලුවම ඊට අමතරව මේ වෙලාවේ මම කියන්න කැමති අපිත් එක්ක සහභාගී වෙලා ඉන්න අයට Q&A ටැබ් එක පාවිච්චි කරලා ඔබට තියෙන ප්‍රශ්න අපිට හිමීට යොමු කරන්න පුළුවන් මේ සාකච්ඡාව යන අතරතුරේ පල්ලැහැ තියෙනවා ඔබ දකි Q&A කියලා ටැබ් එකක් ඒක ඇතුළට ගිහිල්ලා පැනල් එකේ ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන් අපි නිසි වේලාවෙදී උත්තරේ ගන්න සංජය ඔබ ඉස්සරහට යන්න ඔබේ e-learning.lk ගැන තව මොන හරි සඳහන් කරන්න තියෙනවා ආ ඔව් එතකොට මේක තමයි අපි හඳුන්වා දෙන webinar මේ teleconferencing platform එක ඊට පස්සේ මෙතනින් ඉස්සරහට ගිහිල්ලා අපි හඳුන්වා දෙනවා මෙන්න මෙහෙම දෙයක් මේක මම විතරක් නෙමෙයි මේක ලංකාවේ ඕනතරම් මේක ඒ කියන්නේ කීපයක් මම දැක ඕනතරම් නෙමෙයි කීපයක් දැකලා තියෙනවා e-learning platforms ඒ කියන්නේ Tamanට කැමති දෙයක් ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් platforms ලංකාවේ කීපයක් බිහි වෙලා තියෙනවා මේ හදිස්සියෙත් කීපයක් බිහි වුණා අතීතේ නම් පැවති ආපු කීපයක් තියෙනවා ඉතින් අපිත් කරන platform එක තමයි මේ e-learning.lk ඉතින් කැමති කෙනෙකුට ගිහිල්ලා මේ platform එකේ teacher කෙනෙක් විදිහට ලියාපදිංචි වෙලා උගන්වන්න පටන් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ව අපි guide කරනවා කොහොමද අන්තර්ජාලයට ගැලපෙන්න දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලියට content එකක් හදන්නේ gedara ඉඳන්. මේක gedara ඉඳන් කරන්න පුළුවන් වැඩක්. gedara ඉඳන් කමංගේ computer එකෙන් කොහොමද මේක කරන්නේ? ඊට පස්සේ පාඨමාලාව අපිට upload කරලා අපි ඒ පාඨමාලාව අරගෙන කොටස් කරලා edit කරන්න ඕන නම් edit කරලා හොඳ quality පාඨමාලාවක් විදිහට ළමයින්ට ලබා දෙනවා. ඉතින් ඕනම කෙනෙකුට ඇවිල්ලා සමහර පාඨමාලා free of charge සමහර පාඨමාලා pay කරන්න ඕනේ.
මේක ඇවිල්ලා මේක ලබා ගන්න පුළුවන්. ගුරුවරුන්ට මේකේ වාසියක් තියෙනවා. මොකද අපි මෙතන රෙවෙනු ෂෙයා මොඩලයක් හඳුන්වා දෙනවා 50-50 රෙවෙනු ෂෙයා මොඩලයක්. ඒතකොට ඒගොල්ලන්ටත් තමන්ගේ පාඨමාලා අලෙවි කරන්න, ඒගොල්ලන්ටත් අමතර ආදායමක් උපයා ගන්න හැකියාවක් අපි මේ platform එකෙන් ලබා දෙනවා. දැන් මම කලින් කිව්ව platforms කියන්නේ අපි දැනට ඔය Google Classroom, Facebook, Microsoft Teams ඒ වගේ platforms Zoom ගත්තත් එතන නැහැ ගුරුවරයාට ඒක සදාකාලිකව ෆ්‍රී කරන්න බෑ කිසිම දෙයක්. ඒගොල්ලන්ටත් ෆයිනෑන්ෂල් මොකක් හරි මොඩල් එකක් තියෙන්න ඕනේ මේක දිගටම කරගෙන යන්න. ඉතින් ඒකට අදාළ පහසුකම් තමයි අපි මේ platform එකෙන් සලසන්නේ සම්පූර්ණ පාඨමාලාවක් online conduct කරා. මම නිකන් තව මේ තියෙන අපි දැන් මේ දවස්වල කරගෙන පාඨමාලාවක් මේ ගෙදර ඉඳන් කොහමද මේ සර්කිට් හදන්නේ Arduino භාවිතයෙන් කියන එක. මේ තියෙන පාඨමාලාවේ screenshot එකක්. මම මේක පෙන්වන්න කලින් අස්ති කරන්නේ නැහැ. මොකද අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. සංජය ඔය අතරේ අහලා තිනවා ලංකාවේ ඩෙවලොප් කරපු LMS platform තියෙනවද කියලා. ඔන්න දැන් e-learning.lk එක පෙන්නගෙන ඉන්නවා. හරි ප්‍රදීප් තමයි අපි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඔය අතරේ අහලා තිනවා මේ white board එකක් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවද කියලා. මං හිතන්නේ ප්‍රශ්නේ e-learning.lk එක ගැන විතරක් නෙමෙයි අනිකුත් platforms ගැනත් අහනවා ඇත්තේ. අපි පොඩ්ඩක් අමිත ගිනුත් මෙතනදී යමක් අහලෙමු. අමිත මේ white board භාවිතය පිළිබඳ ඔබට යමක් එකතු කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම වයිට් බෝඩ් එකක් පාවිච්චි කරන ඔප්ෂන් එක මට දැන් පෙන්වන්න පුළුවන් දැන් Zoom platform එකේම මෙතන මම screen share stop එක තමයි. ඔකේ. අර ගත්තොත් මෙතන Zoom වල තියෙනවා දැන් මේ screen sharing option එක. දැන් සංජය මේ වෙලාවේ යාගේ PowerPoint එක අපිට පෙන්වුවේ ඔය screen sharing කියන option එක පාවිච්චි කරලා. ඒ ස්ක්‍රීන් ෂෙයරින් එකේම ගියාම අපිට තියෙන වයිට් බෝඩ් කියලා වෙනමම ඔප්ෂන් එකක්. මම දැන් මේ වයිට් බෝඩ් එක ෂෙයා කරන්න තමයි හදන්නේ. ඉතින් අන්න මේ විදිහට වයිට් බෝඩ් එකක් එනවා. දැන් මේ වයිට් බෝඩ් එක දැන් මම පාවිච්චි කරන්නේ ටච් ස්ක්‍රීන් එකක් නේද? මට මේක බොහොම ලේසියෙන් ලියන්න පුළුවන්. මේ එහෙම නැත්නම් ලයිට් පෙන් එකක් වගේ තිබුණා නම් ඕන විදිහට ගණන් හදන දේවල්, ෆෝමියුලාස් කරන දේවල් ඒව සේරම මේකේ කරන්න පුළුවනි. ඉතින් ඉරේසර් එක තියනවා මේක මකලා දාන්න පුළුවන්. ඒ සේරම ෆැසිලිටීස් ෆීචර්ස් මේක තියෙනවා. දැන් Zoom tool එකේ මේක තියෙනවා. ඒ වගේම මම දකටමට Google Hangouts. Google Hangouts වලත් මේ ෆීචර් එක තියෙනවා. Whiteboard ෆීචර් එක තියෙනවා. තව තියෙනවා මේ වගේ ළඟින් යන softwares ගොඩක් දේවල් මේ whiteboard ෆීචර් එක තියෙනවා අත්තටම. ඔව් අමිත කීප දෙනෙක් අහනවා මොනවද මේ තියෙන වෙන මතක් කරන්න පුළුවන්ද කියලා. white board facility එක තියෙන වෙනත් application තියෙනවද කියලා මතකයට එනවා නම් මොනව හරි වෙනත් application මම ගන්න තරමට දැනට තියෙනවා Google Hangouts වල තියෙනවා white board එක blue jeans කියලා තව zoom එක වගේම software එකක් තියෙනවා ඊට අමතරව තවත් අරගත්ත අපේ cyber teach එකෙත් තියෙනවා සංජය ලගේ ෆීචර් එක තියෙනවා. සංජයට මම හිතන්නේ මේ වෙලාවේ ස්ක්‍රීන් ෂෙයාර් එකකින් එක ඩිමෝ කරලා පෙන්වන්න පුළුවන් නම් හරි මම මැදින් පෙන්වන්න ඒක ඔන් කරගන්න ඕනේ. ඔව් ස්ක්‍රීන් එක එලියට ගිහිල්ලා කරගෙන යනවා මම මැදින් පෙන්වන්න. ඔව් සංජය වාගේ ස්ක්‍රීන් එකට ආව නම් හරි අපි වාගේ ඊළඟ සයිඩ් එකට යමු. ඕකේ. ස්ක්‍රීන් එක පේනවද? පේනවා. පැහැදිලි. හරි. එතකොට මේ තියෙන්නේ මේ කොහොමද මේක සම්පූර්ණ ස්ක්‍රීන් එක නෙමෙයි මම මේ ස්ක්‍රීන් එක කොටසක් ගත්තේ. එතකොට මෙතන වීඩියෝ එක හරිය මොකක් හරිය ලර්නින් කන්ටෙන්ට් එක ප්ලේ වෙනවා. මේ පැත්තේ ඔයගලන්ට පාඩම් ටික දිනවා. එතකොට ඒ පාඩම් එකින් එක කම්ප්ලීට් කරගෙන ගිහිල්ලා අවසානයේ සර්ටිෆිකේට් එකක් දක්වා යන්න පුළුවන් platform එකක් තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් ඕනෙම ගුරුවරයෙකුට අපේ platform එකේ ඉරලා මේ උගන්වන්න පුළුවන්. අපේ විතරක් නෙමෙයි ලංකාවේ තව ඕන තරම් platforms තියෙනවා මේ වගේ. නමුත් ඒවා ගිහිල්ලා ඔයගලන්ට හොඳ නරක බලලා කමන්ට කැමති දේ කරන්න කියාව තියෙනවා. ඊළඟ මේ තියෙන එක ඇත්තම මේ බෑක් එන්ඩ් එක කොහොමද මේ ටීචර් කෙනෙක්ට පේන්නේ කියන එක. ඒතර ටීචර් කෙනෙකුට මේ පැත්තේ ස්ටුඩන්ට්ස්, කෝසස්, ලෙසන්ස්, ක්විසස් ඒ ඔක්කොම ඒගොල්ලන්ට හදන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන පොඩි ඒ සම්බන්ධයෙන් මේ ගිය මාසේ අපිට අපිට ස්ටැටිස්ටික් එක මේ තමයි ඩෑෂ්බෝඩ් එක බෑක් එන්ඩ් එකේ. එතනින් ඉස්සරහට ඇත්තම මම එන්නේ මේ ගොඩක්ම ක්‍රමවේද ගැන. අපි මම හිතන්නේ ඒක වෙනම ප්‍රශ්නයක් විදිහට අපි කතා කරන්න තමයි සැලසුම් කරේ. ඔව් ඒක තමයි. දැන් මේක මේ වෙලාවේ හොඳ ආරම්භයක්. අපි සංජයගෙන් පටන් අරන් අමිතට යමු. දැන් ඔක්කොම platforms ටික දැන් අපි කතා කරා. දැන් සියලුම දේවල් ලෑස්ති. දැන් ගුරුවරයාට එකපාරට මේක ඉස්සරහා වාඩි වෙලා මේක කරගෙන යන්න විදියක් නැහැ. දැන් WhatsApp එකෙන් යවනකොට සමහර ගුරුවරයාට සිද්ධලි මේක අතින් ලියන්න, කොළවල ලියලා ෆොටෝ ගහන්න. ඉතින් මේ content creation නැත්නම් මේ දැන් අපිට පාසල් යනකොට නම් පාසලෙන් දීලා තියෙනවා අච්චු පොතක්.
ඉතින් ගුරුවරයාට කියන්න පුළුවන් අච්චු පොතේ 8 වෙනි පිටුව පෙරලා ගන්න කියලා. දැන් මේ වැඩේ කරගෙන යනකොට ගුරුවරයාට සිද්ධ වෙනවා හැමදේම තමන්ට අලුතෙන් නිර්මාණය කරගන්න. මේක ලොකු අභියෝගයක් නේද ගුරුවරුන්ට? ඔව්, අභියෝගයක් කියන්නේ මෙහෙමයි. මෙතනදී පළවෙනි දේ සබගෝලේ නැති වෙන්න ඕන. ඒක තමයි මූලික දේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි අලුත් දෙයක් try කරලා fail වෙන්න බය නැති වෙන්න ඕන. ඒක තියෙන්න ඕන. ඒක කාගේ උනත් කරන්න දෙයක් නැහැ. ඒකට අලුත් දෙයක් මෙතනදී WhatsApp වලින් තමයි lesson එකක් යවුවත් WhatsApp වල තියෙනවා මම technically කතා කරොත් WhatsApp වල message යවනට අමතරව එතන හැදෙන අපි plus icon එක. ඒ plus icon එක click කරාම ඔයගලන්ට පුළුවන් location යවන්න, පින්තූර upload කරන්න, video එකක් යවන්න, ඒ වගේ දේවල් තමන්ගේ video කරගන්න ඒකේ පුළුවන්. ඊට අමතරව ඒකේ chat window එකට හැබැයි තියෙන පොඩි mic icon එකක්. ඔක touch කරන් හිටියාම තමන්ට voice message එකක් යවන්න පුළුවන්. අර පැය ගානක් type කරන්න ඕනේදී voice එකක් විදියට යවන්න පුළුවන්. ඒක touch කරා අපිට අවශ්‍ය දේ කියලා අතහැරියාම ඒක යනවා group එකට. ඉතින් මේ WhatsApp group එකක් විදිහට මේක පාවිච්චි කරන්න ඕනේ. තනි තනි කෙනාට message යවන්න එපා. group එකක් හදලා පාවිච්චි කරන්න. ඉතින් ඒව තමයි මූලිකම දේවල්. ඊට පස්සේ Facebook එකට ආවම Facebook live එකක් කරන්න පුළුවන්. තමන්ගේ විජංගම දුරකථන smart දුරකථන live එක on කරලා camera එක මේ ෆේස් කැමරා එක ඔන් කරලා තමන්ට මෙහෙම අරගෙන ළමයින්ට විස්තර කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන මොන හරි මේසුඩ තියෙන පොලයක් පෙන්නලා ඒක මෙහෙම හරවලා ළමයින්ට ඒක විස්තර කරන්න පුළුවන්. කියන දේ ඇහෙනවා, පොතේ තියෙන දේ පේනවා. පොත මෙහෙම පෙන්න ඇඟිල්ලෙන් පෙන්න ඕගලන්ට මොන හරි උගන්වන්න පුළුවන්. ඒක Facebook එකෙන් කරන්න පුළුවන්. ඒ වීඩියෝ එකම WhatsApp එකට ෂෙයා කරන්න පුළුවන්. අර platforms keypack අතර අපිට එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ දංගම දුරකථනයේම අපි අනිත් පැත්ත හරවලා ට්‍රයිපොඩ් එක හයි කරගත්තොත් ට්‍රයිපොඩ් එකට හයි කරන වෙනම ගැජට් එකක් එනවා. ජංගම දුරකථනයේ ට්‍රයිපොඩ් එකට හයි කරලා ලංකාව ගන්න තියෙනවා ඒක. මේ දවස්වල ලංකාවට බැරි වෙයි. නමුත් ගන්න තියෙනවා. නැත්තම් කොහොම හරි පොට්ටියකට හරි ඒක හේතු කළා. Tamanට මේ වගේ දැන් මම මේ ඉන්නේ. මේ වගේ view එකක් ආවට පස්සේ අපිට YouTube video එකක් බව කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මෙහෙම වාඩිලා ඉන්න නැතුව නැගිටලා ජංගම දුරකථනයේ ටිකක් ඈතට තියලා සුදු පාට බිත්තියක white board එකක් අපේ තියෙන white board එක බිත්තියට හයි කරලා මොනවා හරි කළා. ඒක ලියන ගමන් විස්තර කරා. නමුත් මෙතෙන්දි බලන්න ඕනේ මේ එක පාට් එක ළමයි ජනගත කරන්න එපා. පොඩක් බලන්න තමන්ගේ කම්පියුටර් එකට දාලා ටිකක් ලොකු ස්ක්‍රීන් එකක බලන්න තමන් ලියන දේ පේනවද කියලා. ඒක වැදගත්. ලියන දේ පේවුනේ නැති වුණොත් ප්‍රශ්නයක්. අපිට ජංගම දුරකථනයේ තිරේ එක බලන්න අමාරුයි. ඒක හින්දා ලොකු ස්ක්‍රීන් එකට දාලා බලන්න. ඒ වගේම හොඳ ලයිටින් කන්ඩිෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දවල් දවසක් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් රැයට ගන්නවා නම් ලයිට්ස් දෙක තුනක්වත් තමන්ගේ පැත්තට හරවලා තියාගන්න විදිහක් arrange කරගන්න වෙනවා. ඒවා තමයි සරලම විදි. ඊට පස්සේ ඔක ටික ටික සංකීර්ණ වෙනවා. ඔව් මම කැමති මේ වෙලාවේ අමිතගෙනුත් ප්‍රශ්නයක් අහන්න. මොකද අමිතත් මේ ඩිජිටල් මාකටිං උගන්වන ඔය කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන එක කන්ටෙන්ට් කියලා කියන්නේ PowerPoint slides ම විතරක් නෙවෙයිනේ. ඉතින් අමිතට මොනවද මේකට ඇඩ් කරන්න පුළුවන්? ඔව් ඇත්තටම PowerPoint slides විතරක් නෙමෙයිම කිව්වම අමිත ඇත්තටම මම කියන්න කල්පනා කරගෙන හිටියේ මේ සංජය එක්ස්ප්ලেইন කරගෙන යද්දි PowerPoint slides වලින් මේ දේ කරන්න පුළුවන්. මොකද මම දන්න සමහරු ඉන්නා දැන් එයාලා කරන්නේ එයාලගේ lesson එක අර බොහොම අර රූපමය විදිහට PowerPoint slide deck එකකට ඉස්සෙල්ලා හදා ගන්නවා. තමයි කියන්න ඕන story එක. උගන්නගෙන යද්දි ඒ එන ටික ඔක්කොම කරනවා. ඊට පස්සේ එයා එක සින්ක්‍රොනයිසේෂන් එක කරගන්නවා. දැන් PowerPoint slides ටික record කරන්න පුළුවන් නේද? PowerPoint slide show එකක් අපිට video එකක් විදිහට export කරගන්න පුළුවන්. මම ගොඩක් අය දන්නේ නැතුව ඇති අපේ මේක මම මතක විදිහට Microsoft Office 2016 version එකේ වගේ ඉඳගෙන ඊට පස්සේ එන Microsoft Office PowerPoint එකේ වට PowerPoint slide deck එක video එකක් විදිහට export කරන්න පුළුවන්. එතකොට මට කරන්න පුළුවන් මම ඉස්සෙල්ලා මගේ slides ටික ඔක්කොම හදාගෙන පිළිවෙලට ඊළඟට මම මගේ lesson එක අර slide click කරන ගමන් මම mobile phone එකේ audio recording එක කරනවා. Mobile phone එකේ මම audio recording එක කරලා ඊට පස්සේ මේක අපි PowerPoint එක මම video එකක් විදිහට export කරාට පස්සේ තියෙනවා open shot වගේ මේ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් video editing software තියෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන අර PowerPoint එකෙන් export කරගත්තු video file එකයි ඔයාගේ phone එකකින් record කරපු audio එකයි එකට එකතු කරන්න. එකතු කරලා video එක out කරගන්න පුළුවන්. මම මෙතෙන්දි phone එකකින් record කරන්න කිව්වේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් මට PowerPoint එකකින්ම record කරන්න පුළුවන්. හැබැයි අපි experience කරලා තියෙන දේ තමයි දැන් එන ගොඩක් smart ජංගම දුරකථන වල recording capacity එක ඒක laptop වලට වැඩිය සෑහෙන ඉහළ මට්ටමක තියෙන එක. voice quality එක නේද? quality එක මොකද මම දන්න සමහර මහතුරු ඉන්නවා මේ ගුවන් විදුලි වැඩසටහන් වලට ඒ යවන්න ඕන සමහර voice cut එක එයාගේ mobile phone එකකින් record කරලා තමයි ඒ
ගුවන්විදුලි ආයතන වලට යවන්නේ. එයා ස්ටුඩියෝකටවත් යන්නේ නැහැ. ගෙදර ඉඳගෙන මොබයිල් ෆෝන් එකකින් රෙකෝඩ් කරන ඔඩියෝ එක තමයි ගුවන්විදුලියත් යන්නේ. ඒ තරම් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන් වාගේ ෆෝන් එකකින්. ඒකේ මම කියන්නේ මේ ටූල්ස් නැතුව නෙමෙයි අපිට. මේ අපි ගාව තියෙනවා නේ මේ ස්මාර්ට් ෆෝන් එකකින් කරන්න පුළුවන් දේවල්. යෙද්දි අපි අතරම ගේම් ගහ ගහ ඉන්නවා. ඒ මේ ඒ වැඩේම කියන්නේ දැන් අර වීඩියෝ දෙක ඔඩියෝ වීඩියෝ මැච් කරන්න එපා. ඒකත් තමාරු නම් මේ වගේ එකක් ගන්න මේ මයික් එක. ඇත්ත. ඔව්. එතකොට එක හොඳ මෙතඩ් එකක් තියෙනවා. දැන් අමිත කිව්වා ඒක කොටසක්. ඒ කියන්නේ ස්ක්‍රීන් රෙකෝඩින් කියන එක. දැන් ස්ක්‍රීන් රෙකෝඩින් එකට ටූල්ස් ගොඩක් තියෙනවා. දැන් එක ටූල් එකක් අමිත කිව්වා. ඊට අමතරව මම ස්ක්‍රීන් රෙකෝඩින් කියන්නේ මේ අපි මේ දකින දැන් මම පෙන්නේ ඔයගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරලා. එතකොට ඒ ස්ක්‍රීන් ෂෙයා කරන එක මගේ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකත් එක්ක රෙකෝඩ් වුණා නම් වීඩියෝ එකක් විදිහට ඒක අපිට ඕන තරම් ෂෙයා කරන්න පුළුවන්. එතකොට හරි ලේසි. එතකොට මේක ගොඩක්ම IT සම්බන්ධ අධ්‍යාපනය තමයි මේක ආවේ ඉස්සරහට. නමුත් මේ ඕනම දෙයකට මේක යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆ්‍රී සොෆ්ට්වෙයා තියෙනවා. ඉතින් ShareX කියන්නේ ඒ වගේ ෆ්‍රී සොෆ්ට්වෙයා එකක්. Screen Omatic කියලා සොෆ්ට්වෙයා එකක් තියෙනවා. ඒකෙත් ක්වොලිටි එක ඔක්කොම හොඳයි. නමුත් විනාඩි 15කට තමයි සීමා වෙන්නේ ලෙසන් එක. ඒ විනාඩි 15 ගෙනම පස්සේ කතා කරන්න. Chrome browser එකේ plugins විදියට යන screen Chrome browser එකත් ඔව් plugin එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. එතකොට හැබැයි browser එක ඇතුළේ විතරයි. Browser එකේ එළියේ දේවල් ඒක register වෙන්නේ නැහැ. ඊට පස්සේ Windows වලත් තියෙනවා අතර Windows 10 එක වෙනවා Windows GA බුහාම අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් Windows screen එක යන දේ අපි කියන දේ. හැබැයි එකම දේ ඒකේ ෆයිල් සයිස් එක ලොකුයි. ඒ කියන්නේ GB ගානක් වෙනවා විනාඩි එක වීඩියෝ එකක් කරා. යන්නේ ඒ වගේ ගැටලු තියෙනවා ප්‍රායෝගික ගැටලු. මම අර කියපු ටූල්ස් දෙක හොඳයි. එතකොට ඒවා ෆ්‍රී ටූල්ස්. ඒවා යූස් කරලා පුළුවන් විනාඩි 15ක විතර ලෙසන් එකක් හොඳ අඩු ෆයිල් සයිස් එකකින් අඩු ක්වොලිටි එකකින් හදාගන්න. සංජය දැන් අපි මේ වෙනකොට විනාඩි 42ක් විතර අපේ සාකච්ඡාවට ගිහිල්ලා තිනවා. තව මොනවා හරි අර කන්ටෙන්ට් ක්‍රියේෂන් ගැන එකතු කරන්න කැමතිද මේ වෙලාවේ? අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් කන්ටෙන්ට් ක්‍රියේෂන් අපි ඉවර කළෙමු. ඔව්. හරි. එහෙනම් මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. අතව එක දෙයක් මේ මට අර වෙබිනා සොෆ්ට්වෙයා එක මෙතන ඩෙමෝ කරන්න බෑ. මොකද මම දැන් වෙන සොෆ්ට්වෙයා එකකින් වෙබිනා ඉන්න හින්දා මගේ මේ මයික් එකයි කැමරා එකයි මේ සොෆ්ට්වෙයා එකෙන් යූස් කරනවා. අර සොෆ්ට්වෙයා එක ඔන් කරොත් මේ කනෙක්ෂන් එක නැතිද? එතකින් තමයි ආරාධනා කරන හැමෝටම නැවතත් e-learning.lk/webinars කියන ලින්ක් එකට ගිහිල්ලා එක බලන්න කියලා. මගේ ස්ක්‍රීන් එක පේනවා ඉතින්. ඔව්, ඔක ෆුල් ස්ක්‍රීන් යම්. එතකොට මේ ප්‍රොෆෙෂනල් විදිහට පාඩම් හදන්නේ කොහොමද? ඒකට තමයි මේ ස්මාර්ට් බෝඩ් එක එන්නේ. දැන් ස්මාර්ට් බෝඩ් එක කියන්නේ දැන් මේ පාසල වල ළඟ පාසල අපි මේක දැකලා තියෙනවා අලුතෙන් සවි කරගෙන යනවා. ඒතර ස්මාර්ට් බෝඩ් ලෙසන්ස් හරියට කරන පාසල වල ළමයි ඒ පීරියඩ් එකට අනිවාර්යෙන් එනවා. ඒගොල්ලෝ පීරියඩ් එකේ යන්න අකමැති තත්ත්වයක් තමයි අපි දැකලා තියෙන්නේ. හරිට පාවිච්චි කරන තැන් සමහර ස්කෝල වල ස්මාර්ට් බෝඩ් එකයි කරලා ඒක පුස් කරනවා. එහෙමත් තියෙනවා. ඉතින් මේ තියන්නේ ඒ එහෙම ස්මාර්ට් බෝඩ් එකක. ස්මාර්ට් බෝඩ් જાති දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රොජෙක්ටර් එකකින් ස්මාර්ට් බෝඩ් එකට ප්‍රොජෙක්ට් කරනවා පින්තූර. ඒ කියන්නේ අපි එතකොට ලැප්ටොප් එකක් හරි මොකක් හරි කම්පියුටර් එකක් වුණා. ඒ කම්පියුටර් එකේ තියෙන ඉමේජ් එක ප්‍රොජෙක්ටර් එකකින් ස්මාර්ට් බෝඩ් එකට පින් කරනවා. ස්මාර්ට් බෝඩ් එකට ස්මාර්ට් වෙන්නේ ස්මාර්ට් බෝඩ් එක දන්නවා. අපි ඒක ස්මාර්ට් බෝඩ් එක ටච් කරොත් ටච් කරේ කොතනද කියලා. අපි ටච් එක රෙකග්නයිස් කරනවා. ඒක ඉන්ෆාරෙඩ් මෙතඩ් එක කරන්නේ. අපි ටච් එක රෙකග්නයිස් කරාට පස්සේ අපිට පුළුවන් මේ ස්ක්‍රීන් එකේ ඔයගලන්ට පේනා වගේ ඒක කැමති දේවල් ලියන්න අඳින්න. ඒකට විශේෂ සොෆ්ට්වෙයා එකක් එනවා. ඒකේ පුළුවන් ඔය ගණිතය, එතකොට කෙමිස්ට්‍රි වගේ දේවල් වල පරීක්ෂණ නල, ඒ වගේ රූප තියෙන සොෆ්ට්වෙයා එකක් තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරලා අර ඉන්ටරැක්ටිව් ලර්නින් එක්ස්පීරියන්ස් එකක් දෙන්න පුළුවන් ළමයින්ට. මේක හිත ඊළම ඒ වගේම මේක හොඳම දේ තමයි මේ පේන ස්ක්‍රීන් එක ඒ සොෆ්ට්වෙයා එකලා රෙකෝඩ් කරන්න පුළුවන්. මොකද මේ කම්පියුටර් එක යන එකක් නේ. ඒ කම්පියුටර් එකේ ස්ක්‍රීන් රෙකෝඩින් සොෆ්ට්වෙයා එකක් දැම්මම නම් මේ ස්මාර්ට් බෝඩ් එකේ තමන් කරන සියලුම දේම රෙකෝඩ් වෙනවා. අමිත කිව්වා වගේ ෆෝන් එකෙන් වොයිස් එක රෙකෝඩ් කරනවා. ඒ දෙක කම්බයින් කරලා හොඳ ක්වොලිටි අපිට අවුට්කම් එකක් ගන්න පුළුවන් ස්මාර්ට් බෝඩ් এডুকেෂන්. අනෙක් ස්මාර්ට් බෝඩ් වර්ගය තමයි ප්‍රොජෙක්ටර් එකක් නැහැ. අපිට කම්පියුටර් එකක් එලියෙන් ප්ලග් කරන්න ඕනෙත් නැහැ. ස්මාර්ට් බෝඩ් එකම කම්පියුටර් එකක්. ඒතොර ඒ කියන්නේ අඟල් 65, අඟල් 75, අඟල් 85 ලොකු ස්ක්‍රීන්ස් තියෙනවා, ටච් ස්ක්‍රීන්ස් දැන්. ලංකාවේ ආයතන කීපයක් එක කරනවා. ලංකාවේ අපිත් ඒ ආයතනක සම සම්බන්ධලා වැඩ කරනවා. ඉතින් සාමාන්‍ය ලක්ෂ 3 මාරේ නම් උඩට තියෙන්නේ. එතකොට ඒ වගේ බෝඩ් එකකින් කෙලින්ම කම්පියුටර් එක ටච් ස්ක්‍රීන් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට මම ඊළඟට එතනින් ඉස්සරහට ගියොත් ඒ ස්මාර්ට් බෝඩ් අතව එකක් කියන්න ඕනේ. ඒ රෙකෝඩ් කරන ස්මාර්ට් බෝඩ් ලෙසන් එක වෙන ස්මාර්ට් බෝඩ් එකේ ප්ලේ කරන්න පුළුවන්. එතකොට හැම දැන් තේරෙන්නේ මම කියන දේ. හැම විදුහලකටම එක හා සමාන ගුරුවරු අවශ්‍ය නැහැ ස්මාර්ට් බෝඩ් එක දාන්න. එක විදුහලක හොඳට ස්මාර්ට් බෝඩ් එක උගන්වන ගුරුවරයෙක් ඒ රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩ් කරපු ස්මාර්ට් බෝඩ් සෙෂන් එක ගුරුවරයෙක් නැති ඉස්කෝලේකට දෙනවා. එතකොට ඒ නැති ඉස්කෝලේ ගුරුවරයා නැතුව ස්මාර්ට් බෝඩ් එක ප්ලේ කරනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
ඒක අන්තර්ජාලය හරහා කනෙක් කරලා තිබ්බනම් කවුරුත් USB ස්ටික් එකක්වත් මයික් එකක්වත් අරන් යන්නේ නැහැ. CD එකක්වත් අරන් යන්න ඕනේ නැහැ. අන්තර්ජාලය හරහා ප්ලේ කරන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ අපේ ඔකේ. හරි කියන්න. කතා කරන්න කමන්නේ කතා කරන්න. හරි. ඒතොර මේ තියෙන්නේ අපි කරපු ස්මාර්ට් බෝඩ් session එකක්. දැන් මේකේ මේ මේක වීඩියෝ එකක් ඇත්තටම මම කොටසක් ගත්තේ ඒකේ. මේකේ ගුරුවරිය අපි පැත්තකින් පෙන්නනවා. මොකද ලංකාවේ සමහර කට්ටිය අවශ්‍යතාවයක් තියෙනවා මේ උගන්වන කෙනා දැකීමේ අවශ්‍යතාවයක්. මට ඒක පෞද්ගලිකව නෑ. නමුත් මම දන්නක තියෙන කට්ටිය. ඒතොර ඒගොල්ලන්ට යම් කිසි අර පොඩි මේ මේ මොටිවේෂන් එකක් දෙන්න ගුරුවරයව පැත්තෙන් චුට්ටක් පෙන්නනවා. නමුත් ස්ක්‍රීන් එකේ වැඩි ප්‍රමාණයක් අපි අරගෙන තියෙන්නේ අර ස්මාර්ට් බෝඩ් එකේ යන එකට. එතකොට ඒ ගුරුවරිය ඒ ස්මාර්ට් බෝඩ් එකේ අඳින දේවල් එයා ඒ කියන දේවල් එක්ක live අපිට බලන්න පුළුවන් එයාගේ ක්‍රියාකලාපය කොහොමද බෝඩ් එකේ reflect වෙන්නේ. එතකොට ඒක බොහොම engaging learning experience එකක් විදිහට අපි දකිනවා. මට ඉස්සරහට යන්න පුළුවන් යන්නද නැත්තම්? ඔව් මම අමිතගෙන් මේ වෙලාවේ අහන්න කැමති ප්‍රශ්නයක් අපිට අපේ ප්‍රේක්ෂකයන්ගේ නරඹන්නගේ නැත්නම් අපිට සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් තියෙන ප්‍රශ්න කීපයක්. එකක් තමයි connection එක අඩුවීමෙන් දරුවසා ගුරුවරයා අතර සම්බන්ධතාවයේ දුරස් වෙනවා නේද? ඊට අමතරව මේ අපි දන්නවා මේ විශේෂයෙන් මේ මම උනත් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට කොහරි වාඩි වුණාම හරි අමාරුයි එක තැනකට වෙලා ඉන්න අවධානය තියාගන්න. කොහොමද how to keep the attention මේ මේ ළමයින්ගේ නැත්නම් ගුරු ශිෂ්‍යයන්ගේ අවධානය කොහොමද තියාගන්න කියන ප්‍රශ්නේ තියෙනවා. ඔකේ මේ සීමාවල් තියෙනවද? වෙලාවල් පිළිබඳ තියෙනවද? limitations අමිත? ඔව් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒක මොකද ඕක තමයි මම හිතන්නේ අපි අද මේ සාකච්ඡාවට මේක ප්‍රශ්නයක් විදිහට අපි ලයින් අප් කළා තියෙනවා. මේ බැරියර්ස් මොනවද කියන්නේ? මේවට තියෙන බාධා මොනවද කියලා. ඇත්තටම ඔය attention එක නැති වෙයි කියන බය තමයි ගොඩක්ම ඇත්තටම තියෙන එක බාධාවක් මේ e-learning වලට යන්නේ නැති එක. හැබැයි මගේ අත්දැකීම අමිත මේකට හාත්පසින්ම වෙනස්. මම අපේ ආයතනයේ දැන් ඉදම් ආයතනයේ උදාහරණයක් අරගත්තොත් එහෙම අපි ඇත්තටම දැන් ගොඩක් ඈත කාලේ ඉඳගෙනම මේ e-learning වැඩසටහන් කරගෙන ආවා. ඒ කාලේ අපි එක පොයින්ට් එකකින් එක තැනකදී අපි e-learning classes නවත්තලා අපි classroom ඇත්ත classroom වලට මාරු වුණා. ඒක ඒක අර කෙනෙක් බලනකොට හිතන්න පුළුවන් අපි දියුණු වුණා කියලා. ඇත්තටම මේ තාක්ෂණයේ ප්‍රති එක දියුණුවක් නෙමෙයි අපි ආපහු පරණ ක්‍රමයට යාවක් උනේ. ඉතින්දි ඇත්තටම අපිට එහෙම කරන්න එක හේතුවක් තමයි ඒ දවස්වල අපි මම මේ කතා කරන්නේ 2012-13 වගේ කාලේදී අපි බෑන්ඩ්විඩ්ත් ප්‍රශ්න, ඉන්ටර්නෙට් වල ප්‍රශ්න, ඒ වගේ ඒවත් එක්ක තමයි අපිට ඒක උනේ. අපි අද වෙනකොට මේ ප්‍රශ්න ගොඩක් දුරට විසඳිලා තියෙන්නේ. ඒ වෙද්දී මේ පොඩි බයක් තියෙනවා අපි මේ වගේ ක්ලාස් එකට එනකොට මේ ස්ටුඩන්ට්ස්ලා ඩිස්එන්ගේජ් වෙයිද? අර ක්ලාස්රූම් එකේදී ගුරුවරයාවත් පේන්න ඇහෙන්න තියෙනකොට වගේ ඩිස්එන්ගේජ් වෙයිද කියලා. ඇත්තටම ඕක ගැන මම ගොඩක් හිතුවා. මම අපේ පන්ති කරගෙන යද්දී මම ඕගෙන වෙනමම අධ්‍යයනය කළා. මම එක්ස්පෙරිමන්ට්ස් කීපයක් කරා. ඇත්තටම මේ පහුගිය සෙනසුරාදා දවසේ මම පවත්වපු පන්තියේදී මම මේ වගේ පොඩි පොඩි එක්ස්පෙරිමන්ට්ස් කීපයක් කරා. ඒ එක්ස්පෙරිමන්ට්ස් වල මට සාර්ථක ප්‍රතිඵල දෙනවා. මට මගේ කියන්නේ මේ පන්තියේ සහභාගී වෙච්ච ශිෂ්‍යයන්ගෙන් මට ලැබුණු ප්‍රතිචාරයෙන් මට තේරුම් ගන්න පුළුවන් ඒ කොච්චර ඒක සාර්ථකද කියලා. මම පොඩි ටිප්ස් කීපයක් දෙන්නම්. ඒක මේ මේ ඇටෙන්ෂන් එක තියාගෙන යන එක කොහොමද කියන එක. පළවෙනි කාරණේ තමයි හොඳ ආරම්භයක් ලබා ගන්න. මේ මේ ක්ලාස් එකේ ග්‍රවුන්ඩ් රූල්ස් සාමාන්‍ය පන්තියක් කරනකොට වගේ තමයි. මේ ක්ලාස් එකේ ග්‍රවුන්ඩ් රූල්ස් මොනවද වෙන්නේ කොහොමද ඒ කියන එක ගැන ඉස්සෙල්ලා හැමෝටම දෙන්න ඕන. රයිට්. මේ ප්‍රශ්න තියෙනවා නම් මෙතනින් තමයි ප්‍රශ්න අහන්නේ. මම විනාඩි 10කට සැරයක් ඕගොල්ලන්ට මයික් එක ඕන් කරලා කතා කරන්න මම අවස්ථාවක් දෙනවා. ඒ වෙලාවට ඔයාලට තියෙන ප්‍රශ්න මට අහන්න ඒක කියන්න. ඊට පස්සේ හැම විනාඩි 20කටම සැරයක් අන්න ඒ කියන ඒ Q&A session එක අරගන්න ඕන. ප්‍රශ්න අරගන්න ඒක යන්න ඕන. එතකොට ඒගොල්ලන්ට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. නිකන් නිකම් ඒගොල්ලෝ අහගෙන ඉන්න එක තමයි තියෙන්නේ. තව ඉතාම වැදගත් දෙයක් තමයි මේ eye contact එක කියන එක. අපි සාමාන්‍යයෙන් මේ post mask sessions වල එහෙම හරියට කතා කරනනේ මේ public speaker කෙනෙක් audience එකට eye contact එක තියාගන්න ඕන කියන එක. දැන් මේ webinar එකකින් උගන්වනකොට eye contact එක තියාගන්න කොහොමද කියන එක ගැටලුවක් තියෙනවානේ. කැමරේ එක දිහා බලන්න. කතා කරනකොට කැමරේ එක දිහා බලන්න. එතකොට දැන් මම වගේ කැමරේ එක දිහා බලාගෙන කතා කරන්නේ. එතකොට මම අහගෙන ඉන්න ඔබට පේනවා මම ඔබට තමයි මේ කතා කරන්නේ කියලා. අන්න ඒක මාරම වැදගත්. එතකොට අර හැබතින්න ශිෂ්‍යයාට හිතෙනවා ගුරුවරයා මාත් එක්ක මේ ඒක personal level එකකින් තමයි කතා කරන්නේ කියලා. ඒකෙන් සෑහෙන්න දුරට ඒ engagement එක අරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟට තව බලන්න ඕන තව කාරණයක් තමයි අර මම කිව්වා වගේ අර
Q&As ඒක ඒක කරන්න interactive මේ tools වල තියෙන සමහර දැන් polls ඒ වගේ දේවල් use කරන්න ඕන hands up ඒවා use කරන්න ඕන ඒ වගේ දැන් දැන් බලන්න මේක බලාගෙන ඉන්න කට්ටියට පුළුවන් අත උස්සන්න මම කියන දේ තේරෙනව නම් ඇහෙනව නම් අත උස්සන්න ඔයගොල්ලෝ පේන්න තියනවා right හරි 3 දිනක් අත ඉස්සුවා 5 දිනක් අත ඉස්සුවා 6 දිනක් අත ඉස්සුවා දැන් මට මේ අත ඉස්සුවේ කවුද කියලාත් බලන්න පුළුවන් ගියාට පස්සේ මට පෙන්වන්න තියෙන තරිඳු අත උස්සලා තියෙන සමීර අත උස්සලා තියෙන රජිත අත උස්සලා තියෙන පුබුදු දොලි මේ හැමෝම දැන් අත උස්සගෙන ඉන්නේ ඉතින් ඒ වගේ දේවල් වලින් පුළුවන් අපිට මේ එන්ගේජ්මන්ට් එක තියාගෙන යන්න මට ආපු ප්‍රතිචාර වල අමිත ඇත්තටම සමහරු කියලා තිබුණා ඇත්තටම මෙච්චර කළා අපි ක්ලාස් එකට ආවේ අපරාධ කියලා මගේ මම මට ඩ්‍රයිව් කරන්න ගියපු වෙලාව අපරාධේ මේ මේක දිගටම මෙහෙම කරා නම් වැඩිය හොඳයි නේද කියලා මොකද අපිට අපිට ඒක කරන්න ඕනේ ඇත්තට මේ අද රටේ තියෙන තත්ත්වයත් එක්ක ඒක කරන්න ඕනේ දැන් ගොඩක් අය කියනවා ඒ විදිහම කරන්න තිබුණා නම් හොඳයි කියලා දිගටම ඉතින් මම හිතන්නේ ප්‍රතිඋත්තරයක් ලැබුණා ඔව් මම හිතන්නේ අපිට ඉස්සරහදී කතා කරන්න හිටපු සමහර දේවල් මේ වෙලාවෙම අපිට කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ප්‍රශ්න නිසා මම කැමති මේ වෙලාවේ සංජයගෙන් අමිතගෙන් ඔය එකම අහන්න අන්තර්ජාලයෙන් දුරස්ථ අධ්‍යාපනය ලබා දීම ගැන ලෝක මට්ටමේ සාර්ථක උදාහරණ මොනවාද අපි මේ එකම එක ගැන කතා කරුවොත් ඔව් අතරම ලෝක මට්ටමේ අරගත්තොතින් අමිත ලෝක මට්ටමේ එක උදාහරණයක් වැඩිය තියෙනවා කියන ගොඩක් දැන් දියුණු රටවල් අරගත්තාම ඇමරිකාව වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන් ඒගොල්ලෝ මේ දුරස්ථ අධ්‍යාපන ඩිජිටල් এডুকেෂන් කියන එකේ ගොඩක් මෑතක ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ පාසල් අධ්‍යාපන පද්ධතිය අපි කියනවා ඒක බ්ලෙන්ඩඩ් ලර්නින්ග් කියලා. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරන්නේ ඩිජිටල් ලර්නින්ග් නේ. ඒ කියලා ඒ බ්ලෙන්ඩඩ් ලර්නින්ග් කියන සිස්ටම් එකට ගිහිල්ලා තියෙනවා. ඒතකොට බ්ලෙන්ඩඩ් ලර්නින්ග් එකක් කියලා කියන්නේ ඒගොල්ලෝ ඉස්කෝලේ යනවා. ඒ ළමයි ඉස්කෝලේ නොගියන් ඉන්නේ නැහැ. ඉස්කෝලේ ගියාට ඒ ඉස්කෝලේ කරන ඇක්ටිවිටීස් වලට තමයි ඩිජිටල් ඔග්මන්ටේෂන්ස් තියෙනවා. ඒ හෝම් වර්ක් එක වෙන්න පුළුවන් ඒ දේවල් ප්‍රසන්ටේෂන් ඒ ඔක්කොම අපවවිලා තියෙනවා. ඒ කියන්නේ වෙබිනාස් වෙන්න පුළුවන් බලන්න දේවල් තියෙනවා. හෝම් වර්ක් සබ්මිෂන් එක ඔන්ලයින් කරන්න පුළුවන්. ඒ වගේ ලෙවල් එකට මේ රටවල ගිහිල්ලා දෙනවා. මම මතක විදිහට ලංකාවෙත් මේක පරීක්ෂණ මට්ටමින් කරන්න පටන් ගත්තා. මේ පාසල් ළමයින්ට ටැබ් දෙන ඒ වගේ වැඩ පිළිවෙලක් ගැන කතා වෙලා තිබුණා. ඒ ඒ ඇත්තට මේ ඉව වෙන්න ඕනේ. ඒ කියන්නේ මුළු ලංකාවටම එක සැරේට ටැබ් දෙන්න බැරි වුණාට අපිට මේක පරීක්ෂණ මට්ටමින් පාසලක දෙකක හරි කරලා මේක අපි ටික ටික එන්න ඕන ඒ ඒ தත්තෙට එන්න ඕන මම උදාහරණ වලදී කියුවින් එහෙම දැන් මේ e-learning digital education කියන එක ඇතුලේ විතරක් හිටියොත් එහෙම මේකේ අපි ගොඩක් අය මම හිතන්නේ සංජයත් ඇතුළේ මම දන්නේ සංජයට මේක නිවැරදි කරන්න පුළුවන් මම වැරදි කියලා අපි මම පුද්ගලිකව මම සහ මේ මේ e-learning and digital education කියන එක ගැන උනන්දුවක් දක්වන ගොඩක් අය අර නිකන් රෝල් මොඩල් කෙනෙක් විදිහට සලකන පුද්ගලෙක් කෙනා මේ සල්මාන් ඛාන් කියලා සල්මාන් ඛාන් කියන්නේ ඉන්දියාවේ සල්මාන් ඛාන් නෙමෙයි මේ ඇමරිකාවේ සල්මාන් ඛාන් සල් ඛාන් කියලා තමයි අපි කෙටියෙන් කියන්නේ මේ සල්මාන් ඛාන් කියන මේ පුද්ගලයා මෙයා පටන් ගත්තා බොහොම ප්‍රසිද්ධ දෙයක් ඛාන් ඇකඩමි කියලා මේක මෙයා පටන් ගත්තේ මෙයාගේ ඥාති සහෝදරයෙකුට මෙයා නිව්යෝක් වල ඉන්වෙස්ට්මන්ට් බැංකර් කෙනෙක් විදිහට වැඩ කරනකොට මෙයාගේ ඥාති සහෝදරයෙක් හිටියා කැලිෆෝනියා වල ලොස් ඇන්ජලිස් වල මේ ඥාති සහෝදරයට ගණන් උගන්වන්න තමයි මෙයා මේ කාන් ඇකඩමියේ ඇත්තටම මුලින් පටන් ගත්තේ. ඒකට කාන් ඇකඩමි කියලා නෙමෙයි කිව්වේ. මෙයා YouTube හරහා මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන අර ඒ පැත්තෙන් බලන එහෙම. ටික දවසක් යනකොට මේ YouTube මේ ඥාති සහෝදරයට අමතර වෙන කට්ටියත් බලන්න ගත්තා. බලලා එයාලා කමෙන්ට්ස් දාන්න ගත්තා මට මේ ලෙසන් එකක් කියලා දෙන්න බැරිද? එහෙම කියලා. ඔය විදිහට පටන් ගත්තු එක අද වෙනකොට ලෝකයේ අති සාර්ථකම ඇත්තටම මේ e-learning or digital education platform එකක් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් Khan Academy.org ගියාම මේකේ විවිධ subjects ගොඩක් දේවල් මේක ඉගෙන ගන්න පුළුවන්. මේක අතිශය සාර්ථක මේක award සම්පූර්ණ වෙලා තියෙනවා ලෝකෙ මැටේ ගොඩක් තැන්වලින්. මේක මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒත් එක්ක මම අපේ අසල්වැසි රටක් වෙන බංගලාදේශයෙන් අපිට තව තියෙනවා ඒ වගේම අත්දැකීමක්. මේකට කියන්නේ මේ 10 minutes school කියලා. මේක ඇත්තටම මේ එයාලගේ බෙන්ගාලි බංගලාදේශ භාෂාවෙන් ඒගොල්ලන්ගේ ඉන්නේ සම්පූර්ණයෙන්ම මේකත් මේ මේකේ මට ඇත්තට මේ මාර්ගයේ නම මතක නැහැ මේ මතක තුනේ එයා මේක පටන් ගත්තේ බංග්ලාදේශයේ තියෙන අපේ වගේම අපිටත් වඩා ඇත්තටම අර ස්කිල්ස් ගැප් එක කියන එක මොනවද මේ පුහුණු වෘත්තිකයන් අඩු බවක් තියෙනවා මෙන්න මේ ප්‍රශ්න විසඳුමක් විදියට මේ ගොඩක් අර වෘත්තීය පුහුණුව ලබා දෙන්න විනාඩි 10 වීඩියෝ ක්ලිප්ස් වලින් තමයි මම පටන් ගත්තේ එහෙම පටන් ගත්ත එක අද වෙනකොට බංග්ලාදේශයේ ජාතික පාසල් මොනවාද සිලබස් එක සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහේ ඔන්ලයින් ඉස්කෝලයක් එයා හදලා තියෙනවා. මේක අතිසාර්ථක විදිහට දැන් බංග්ලාදේශයේ යනවා.
ඊට අමතරව තව තියෙනවා මේ ඒෂියා ඊ යුනිවර්සිටි කියන එක මේක මැලේසියාවෙන් එන උදාහරණයක්. මෙයාලා උපාධි ලෝකේ ඕනම තැනක ඉඳගෙන උපාධියක් හදාරන්න පුළුවන් මේ ඒෂියා ඊ යුනිවර්සිටි කියන එකෙන්. ඒක මැලේසියාවේ රජයේ විසින් පිළිගත්ත විශ්වවිද්‍යාලයක්. මැලේසියාවේ රජයේ විසින් පිළිගත්ත විශ්වවිද්‍යාලයක් ලංකාවේ ඉඳගෙන උනත් උපාධියක් හදාරන්න පුළුවන් මේකට එන්රෝල් වෙලා මේ ඒ වට්ටමට මේක ගිහිල්ලා තියෙනවා. මම උදාහරණ තුනක් ගත්ත. පළවෙනි එක පාසල් අධ්‍යාපනය වෙනුවෙන් යන එක, දෙවෙනි එක වෘත්ති අධ්‍යාපනය වෘත්ති පුහුණුව වෙනුවෙන් පටන් අරගත්ත එක, මේක උසස් අධ්‍යාපනය ඒ මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ලංකාවෙත් අපිට මේ මට්ටමට එන්න ඕන. දැන් සංජයගේ e-learning platform එක තියෙනවා. ඒකට අපි දන්නවා දැන් තව තියෙනවා guru.lk වගේ මෙයාලා මේ වගේ platforms වලින් අපි දැන් ටික ටික මෙතෙන්ට එනවා. මේක එක තැනකදී විශ්වවිද්‍යාල මට්ටමේ කියන්නේ අපේ රජයේ ලංකාවේ දැන් තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධියක් විදිහට ඉඳගෙන හදාරන්න පුළුවන් මට්ටමට මේ අපි දැන් දල වශයෙන් සැහැන වෙලාවක් අපි වැඩසටහන ඉන්නවා. ඔබට මොනවද මේකට එකතු කරන්න පුළුවන් මේ ලංකාවේ e-learning ගැන ඔබේ අත්දැකීම් අනුව? මේ පොඩ්ඩක් මේ අකුණු ගන්න. හෙලෝ. හරි නෑ පොඩි අකුණු ගන්න තත්යක් ආවා. ඒකයි ඔබ ඇහෙනවා අපිට. හරි හරි පොඩ අකුණක් ගැහුවා මේ ඔක්කො පොඩ්ඩක් ගියා. මේ ඒක තමයි අනු ප්‍රායෝගික ගැටලු. අකුණක් ගැහුවා. වර්ෂාව ගැටලුවක් වෙන්න පුළුවන්. වර්ෂාව ගැටලුවක් වෙන්න පුළුවන්. ඔබට මොනවද කියන්න පුළුවන් ලංකාවේ මේ e-learning ගැන? මට ඊට කලින් විනාඩියක් දෙන්න. අර අමිත ඉස්සලා කියපු පොයින්ට් එක පොඩ්ඩක් කියන්න ඕනේ. අර ගුරුවරු මේ එන්ගේජ්මන්ට් ගැන කතා කරා. එතෙන්දී ඇත්තටම මේ උගන්වන්න පුළුවන් වෙන්න ඕනේ ගුරුවරයාට මුලින්ම. ඒතර ඊලර්නින් වුණා කියලා ගුරුවරයාට එන්ගේ හොඳට ඔයාගේ ශබ්දේ හොඳට මේ පවර්ෆුල් නැත්තම්, එහෙම නැත්තම් යා කියන දේවල් මේ ඇට්‍රැක්ටිව් නැත්තම්, එයාගේ අදහස් මෙහෙම ගලාගෙන එන්නේ නැත්තම් නිකන් ඔව් ඒ වගේ අර ගොඩක් අදිනවා නම් කියන දේ වරදිනවා නම් එහෙම වුණොත් ඊලර්නින් බෝරින්. ඒක සාමාන්‍ය ක්ලාස් රූම් වල වඩා වැඩිය බෝරින්. ඒ දෙයම මෙතන සිද්ධ වුණොත් ඒක ගොඩක් බෝරින් වෙනවා. ඉතින් ඒක තමයි මූලිකම දේ. ගුරුවරු අනිත් එක දැන් බලන්න හොඳම උදාහරණයක් මේ ගුරුවරු ඇත්තට මෙන්න මගේ අදහසක් තියෙනවා මෙහෙම දෙයක්. අර US shows දෙකක් තියෙනවා. එකක් Daily Show with Trevor Noah, අනික එක Last Week Tonight with John Oliver. ඒ දෙක කොමඩි show දෙකක්. නමුත් ඒ කොමඩි show දෙකෙන් මාර අධ්‍යාපනයක් ලබා දෙනවා. දැන් මේ දවස්වල නම් COVID ගැන යනවා ලොකු වැඩසටහනක් ගෙවෙන්නේ. ඒ දෙන අධ්‍යාපනය විහිළුත් එක්ක දෙන්නේ. එතකොට ඒක ෂෝ එක කොච්චර ලදිබ්බත් ඉවරනකම් බලන්න නවත්තන්න හිතෙන්න දිගටම බලන්න හිතෙනවා. ඒක මොකද හරිම එන්ගේජින් ඒ කන්ටෙන්ට් එක. ඒක විස්තර කරන කෙනා හොඳට ප්‍රසන්ටේෂන් ස්කිල්ස් තියෙනවා. ඉතින් අපේ ගුරුවරුන්ට අන්නේ ඒක පොඩ්ඩක් පුහුණු වෙන්න වෙනවා. ඊලර්නින් සාර්ථක වෙනවා. අනිවාර්යයෙන්ම ඒ සාර්ථක වීම අවශ්‍යයි තමන්ගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් වලට. ඊට පස්සේ මගෙන් අහපු ප්‍රශ්නේ තමයි මට පොඩ්ඩක් ආයි ප්‍රශ්නේ ගියා. දැන් අමිත කතා කරගෙන හිටියා මේ ලෝක උදාහරණ ගැන. ලංකාවේ ඇතුලේ e-learning ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? පොදුවේ e-learning.lk හැටියට ඔබට අමතරව පොදුවේ ගත්තොත් එහෙම ඔය පොදුවේ මෙහෙමයි. පොදුවේ මම දකිනවා දැන් මේ වෙච්ච දේත් එක්ක කීප දෙනෙක් ඒ කියන්නේ අත්‍තරම කිව්ව හතු පිපෙන්න වගේ මේ වෙලාවේ online platforms හදනවා. ඉතින් මේ online platforms හදන එක හොඳයි. හැමෝම ඒකට යොමු වෙන එක ඉතාම හොඳයි. නමුත් අර ගැටලු ටික ප්‍රායෝගික ගැටලු ටික එනවා. මොකද්ද පළවෙනි එක? ලංකාවේ තියෙන data ප්‍රශ්නය. ඉතින් කොච්චර e-learning platforms ආවත් ඇයි අපිට data platform data සම්බන්ධයෙන් රජය සහ මේ තියෙන ISPs ලා අපේ මේ ඉන්ටර්නෙට් සපයන සේවා සපයන ආයතන මීට වඩා මේ data සම්බන්ධයෙන් මිනිසුන්ට සහනයක් දෙනවා නම් මම ඊළඟ පැත්තට අඩුම ගන්න මම ඇත්තටම කැමතියි. මොකද මේ දැන් මේ වෙලාවේ day time night time කියලා ජාතියක් යනවා. ඒකත් මම හිතන්නේ ඇත්තට ප්‍රායෝගිකයි කියලා. ඒ වගේ අර ඒ වගේම මේ අපේ data cost එකත් වැඩි සෑහෙන. ඉතින් ඔන්න ඔය දෙක අඩු කරලා වැඩි data ප්‍රමාණයක් මිනිසුන්ට ලබා දෙන්න පුළුවන් නම් ඇත්තටම අපි අන්තර්ජාලය තුලින් සියලුම දේ කරන්න පුළුවන් තැනට තව ටික දවසකින් නිකම්ම ලෝකෙ වෙනවා. ඉතින් මේ යන විදිහට අනිවාර්යෙන් එන්න වෙනවා. ඉතින් ඒ දේ අපිට කරගන්න ඇත්තටම හැකියාවක් තියෙනවා රජයයි ඒ ISPs ලා එකතු වෙලා යම්කිසි සහනයක් සැලසුව data වලට. ඒක තමයි මූලික දේ. මම හිතනවා
මම හිතනවා මේ විදුලි සංදේශ නියාමන කොමිෂම රජයේ ආයතන සියල්ල මේ වෙලාවේ ඕක සාකච්ඡාවට බඳුන් කරයි කියලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. එතකොට අපිට තව විනාඩි 10ක් විතර මේක පවත්වාගෙන යන්න පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අයගේ දැන ගැනීම පිණිස. මම මේ වෙලාවේ අමිතගෙන් අහන්න කැමතියි, දැන් මේ අපි මෙච්චරලා කතා කරේ මේ දුරස්ථ අධ්‍යාපනය ශිෂ්‍යන්ට දෙන්න. මේක දැන් ආයතන මට්ටමට ගියාන් පස්සේ ලොකු කම්පැනියක් වුණොත් 300ක් 400ක් ඉන්නවනම් ඒ ආයතනය දැන් මම උදාහරණයකට පුහුණු කරුවේ මෙච්චරකල් මම කරේ මම ෆිසිකලි එක හොටෙල් එකකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඔඩිටෝරියම් එකට ගිහිල්ලා තමයි ට්‍රේනින් කරේ. මම හිතනවා සංජය රාම්තිරය දෙන්නටම මේක ගැන යම් කිසි උදාහරණ දක්වන්න පුළුවන්. කොහොමද ආයතන මට්ටමින් මේ දුරස්ථ අධ්‍යාපනය කියන එක ට්‍රේනින් ටීචින් එඩියුකේෂන් කියන එක ගන්න අපි අමිතගෙන් පටන් ගමු. ඔව් අමිත, ඔක ඇත්තටම දෙපැත්තක් තියෙනවා. ඔය දෙපැත්තක් කියලා කියන්නේ එකක් තමයි ආයතනවලට වාසි වෙන පැත්ත, අනිත් පැත්ත තමයි පුහුණු කරුවන්ගේ පැත්ත, අමිත වගේ කරුවන්ගේ පැත්ත. මම ආයතන පැත්තෙන් අරගත්තොත් එහෙම මේ e-learning සහ distance learning තාක්ෂණය නිසා ආයතනවලට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා ඉතාමත් ඉහළ මට්ටමේ ඉහළ ගුණාත්මක වටිනාකම තියෙන training programs ලෝකේ ඕනම තැනක ඉන්න ට්‍රේනර් කෙනෙක්ගෙන් අපේ ගාවට අරගන්න. දැන් උදාහරණයක් වගේ අරගත්තොත් එහෙම මම නිතරම සම්බන්ධ වෙන මේ LinkedIn Learning කියන platform එකෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. එතකොට තව තියෙනවා ආපහු මොනවාද Udemy, Coursera ඒ වගේ platforms ඉන්නවා. මේවායේ පුළුවනි දැන් මම ආයතනයක හිමිකරුවෙක් නම් මගේ සේවකයන්ව මොනවා හරි අලුත් skill එකකට train කරන්න මට පුළුවන් මේ වගේ එක platform එකකට subscribe කරලා මගේ සේවකයන්ට ඒ courses follow කරන් දෙන්නේ. බොහොම සමහරව පැය ගණන් වල පොඩි පොඩි වැඩසටහන් තියෙන්නේ. අලුත් skill එකක් සම්පූර්ණයෙන්ම මුලින්දගෙනම අරගන්න පුළුවන්. දැන් මේක තුලින් ඇත්තටම අර ආයතන වල සේවකයෝ සමහරලාට පිට රටවල් වලට යවලා train කරන්න වෙච්ච තත්ත්වය දැන් එන්න අඩු වෙනවා. මේක ගොඩක් සේවකයෝ කැමති නැති වෙන්න පුළුවන් සමහර විට. මේක ගොඩක් කලින් අපිට පිටරට යන්න දීපිට chance එකක් අඩු වෙන එක. ආත්මන්ත්‍ර මට්ටමේ පුහුණු කරුවන් يعني ට්‍රේනර්ස් ලගින් දැනුම අරගන්න ඕන තරම් අද වෙනකොට ආයතන වලට මේක ඉඳා හැකියාව ඇවිල්ලා තියෙනවා. ඒත් එක්ක මම අනිත් පැත්ත අරගත්තොත් ඉන්න පුහුණු කරුවන් අමිත වගේ පුහුණු කරුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ ලංකාවේ අපි දන්න තව ඉන්නවා එක එක ශාස්ත්‍රවල පුහුණු කරුවන්. එයාලටත් opportunity එක ලැබෙනවා. ඇයි ඇමරිකාවේ ඉන්න පුහුණු කරුවෙකුට LinkedIn Learning Udemy හරහා අපේ වෙළඳපොළට ඇතුළු වෙන්න පුළුවන් නම් ඇයි අපිට බැරි ඒ වෙන මාකට්ස් වලට යන්න? අනිවාර්යයෙන්ම අපිට පුළුවන්. දැන් අපි Asia Pacific Institute of Digital Marketing අපි අරගත්තොත් එහෙම අපේ ඇත්තටම අරමුණක් තියෙනවා අපේ ට්‍රේනර්ස්ලව අපි කලාපයට අරගෙන යන්න. මේ දැනට මේ තියෙන අපි කොහොමදත් අපි ෆිසිකල් ට්‍රේනින්ග් වලට අරගෙන ගිහිල්ලා තිබුණා. ඊට අමතරව මේ e-learning platforms හරහා අපේ වැඩසටහන් ලංකාවෙන් පිටතට අපි ප්‍රොමෝට් කරන්න අපේ අදහසක් තියෙනවා. එතකොට ඒ වගේ ලංකාවේ ඉන්න corporate trainers-ලට පුළුවන් එයාලගේ training modules හදලා වෙන රටවල් වල يعني සමහර ඇත්තටම අරගත්තොත් එහෙම ආසියානු කලාපේ රටවල් තියෙනවා අපේ ලංකාවේ trainers-ලට හොඳ ඉල්ලුමක් තියෙනවා. පිටත් තමයි අන්තතරමට වෙන රටවල් වල ගිහිල්ලා ඒ පුහුණු වැඩසටහන් කරලා ආවිල්ලා පාවිච්චි කරනවා. ඒකෙත් ඉතාම අඩු මුදලට හොඳ කෝසස් හම්බ වෙනවා. ඉතින් මෙතන සර්ටිෆිකේෂන් නෙමෙයි අපි නම් බලන්නේ. අපිට සර්ටිෆිකේෂන් එක ඇත්තට වැදගත් කමක් නැහැ. අපිට අවශ්‍ය වැඩ කරන්න පුළුවන් මිනිස්සු හොදාගන්න එක. ඉතින් ඒකට අවශ්‍ය ඒ කියන්නේ ලෝකෙ වටේම ඉන්න එක්ස්පර්ට්ලා සාමාන්‍ය අය ඒගොල්ලන්ගේ නිදහස් වෙලාව පාවිච්චි කරලා තියෙනවා කෝස් එකක් හදන්න. ඒ කෝස් එක හදලා Udemy එකට අප්ලෝඩ් කරලා තියෙනවා. අපිට තියෙන එක අරගෙන අපේ ලෙෂර් ටයිම් එකේදී ඒක පාවිච්චි කරන්න. දැන් ගොඩක් වෙලාවට දැන් e-learning platform එක මගේ e-learning platform එක use කරන ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන කීපයක්. ඉතින් ඒගොල්ලොත් කරන්නේ කෝස් එක හදලා ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට දීලා තියෙනවා. නමුත් අර සාමාන්‍යයෙන් අර වෙන වැඩක් නැති වෙච්ච වෙලාවට තමයි මේ e-learning දෙයක් බලන්න ඒ ආයතන වල සේවකයෝ පෙළඹෙන්නේ. ඉතින් ඒක අවම කරන්න ඒගොල්ලෝ ඒක අනිවාර්ය කරලා අර අවුරුද්දක් අවසානයේදී ලැබෙන අර ඉවැලියුේෂන් එකට ඒක අනිවාර්යයෙන් ඒකේ මාක්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ කෝසස් ටික කම්ප්ලීට් කරලා පෙන්නන්න ඕනේ. මේ මාක්ස් මේ එක්සෑම් එක පාස් වෙලා තියෙනවනේ ඔන්ලයින්. ඒත් ඒ වගේ තමයි. ඒතකොට තමයි ඊළඟ ඉන්ක්‍රිමන්ට් එක හරි මොනවා හරි හම්බෙන්නේ. ඒ වගේ අර ඉන්සෙන්ටිව්ස් එහෙම ඒ ආයතන වලින් ලබා දීලා තියෙනවා. ඉතින් මගේ අත්දැකීම නම් කන්ටෙන්ට් එකේ එන්ගේජින් වෙන තරමට
කටෙන්ට් එක මොබයිල් වෙන තරමට කටෙන්ට් එක තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන තරමට සාර්ථක. ඔව් ඉතින් මට ඒක ඉංගියක් හම් වෙනවා e-learning.lk platform එක කොච්චර ඇඩ්වාන්ස්ද කියන එකත් ගැන යම් කිසි ඉංගියක් මට ඒකෙන් හම්බ වෙනවා. ඒකම අමිත කතා කරා මටත් වෙනත් රටවල් අල්ලලා දැන් මේ වැඩේ ඔන්ලයින් කරගන්න පුළුවන් කියලා බැලුවම් සංජය අපි දෙන්නටම මේකෙන් වාසියක් වීගෙන එනවා වගේ. ඒ වගේ වගේ වගේ. ඊළඟට අපිට තව මිනිත්තු කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න කීපයක් තියෙනවා කෙටියෙන් අපි කතා කරන්න බලන්නම්. එකක් තමයි මේ පේමන්ට් මෙතඩ් එකක් එහෙම දැන් මේක මම හිතන්නේ අහන වැත්තේ සමහරට අපිත් එක්ක ඉන්න ටියුෂන් පැත්තේ ඉන්න ගුරුවරයෙක් වෙන්නේ නැති කොහොමද මේ ඔන්ලයින් කරාම අපි පේමන්ට් ගන්න එහෙම කියලා. සංජයට මොන හරි කීපයක් එකතු කරන්න පුළුවන්ද මේක? ඒතොර ප්‍රශ්නේ තියෙන්නේ අර මම කියපු ෆ්‍රී අපි කතා කරපු ෆ්‍රී මෙතඩ්ස් WhatsApp එතකොට Facebook Google Classroom ඒ ඔක්කොම Zoom ගත්තත් පේමන්ට් ටැග් ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකට තමයි අත්‍යවශ්‍යම අපි දීලා තියෙන්නේ මේ සොලියුෂන් එක අපේ platform එකේ. හරි ඊට සමාන අනිත් platform වල මේ options ඇති මම පෞද්ගලිකව අධ්‍යනය කරලා නැහැ. අපේ platform එකේ නමට කියන්න පුළුවන්. ගුරුවරයෙකුට අවශ්‍ය නම් payment එකක් කරාට පස්සේ යම් කිසි පාඩමක් open වෙන විදිහට එහෙම නැත්නම් මේ වගේ තියෙන සාකච්ඡාවකට සහභාගී වෙන්න payment gate එක හරහා එන්න ඕනේ. ඒ තාක්ෂණය අපි හඳුන්වා දෙලා. ඔව් ඊළඟට අමිතගෙන් මම අහන්න කැමති මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ උපකරණ වල ආරක්ෂාව මේ උපකරණ මේ හසුරුවා ගැනීමේ හැකියාවක් මේක කරන කෙනෙකුට තියෙන්න ඕනි නේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අමිතට මොන හරි දෙයක් මේ උපකරණ ගැන හાર્ඩ්වෙයා පැත්ත ගැන මොනවද කතා කරන්න පුළුවන්? ඇත්තටම එක මම කැමති අරනම මුලින්ම ආරම්භයේදී කියපු දෙයම මේක. මොකද මම මේ සම්බන්ධ පොඩි අධ්‍යයනය කරපු නිසා මොකද ඔය e-learning පැත්තේ මම අපි මේ කතා කරන digital transformation එකෙත් කොටසක් නේ මේක. අපි ආයතන සහ පුද්ගලයෝ කොහොමද මේ digital යටිතල පහසුකම් වලින් අර ඉස්සරහට යන්නේ කියන මාතෘකාව ඕකෙදි තියෙන එක චකිතයක් තමයි ඔය තාක්ෂණය ගැන තියෙන චකිතය. يعني software තාක්ෂණය විතර නෙමෙයි hardware මට මේක කරගන්න පුළුවන්ද කියන පොඩි චකිතයක් තියෙනවා. එහෙම බය වෙන්නේ බමට මේ ප්‍රශ්නය අහපු කෙනාට සහ මෙතන ඉන්න හැමෝටම මට කියන්න තියෙන්නේ මේ තාක්ෂණය ගැන එච්චර බය වෙන්න එපා. hardware එක වෙන්න පුළුවන්, software එක වෙන්න පුළුවන් පාවිච්චි කරන්න. මේක පාවිච්චි කරන්න. අරගෙන මේක තියෙන ක්‍රමවලට පාවිච්චි කරන්න. දැන් අපි camera setup එකක් උනත් ඒක setup කරන එක දැන් සංජය කිව්වා කොහොමද tripod කරන්නේ මේක කියන එක. ඒ වගේන හරි ලේසි එක trial and error ක්‍රමයකට අරගන්න පුළුවන්. දැන් මම අරගෙන තියෙන setup එකක් මම මේක AliExpress එකෙන් order කරේ. කෙලින්ම mobile phone එක mount කරන්න පුළුවන් කරලා ඕන තැනක tripod කරලා video එකක් record කරන්න පුළුවන්. මේක මම AliExpress එකේ පින්තූර දැකලා විතරයි මම order කරේ. මම මේක කරන්න හැටි ගැන කිසිම අවබෝධයක් ඇතුව නෙමෙයි. ළඟට ආවට පස්සේ පුතා එකම දේ මේ පළවෙනි දවසේ ලයිව් යන්න එපා. පුතා ටෙස්ට් කරලා ඉන්නවල. ටෙස්ට් කරලා ඉන්න. ඒතර මම මේ අන්තිම ප්‍රශ්නේ ගන්නම් මේ අපේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසකින් එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩේටා කොච්චර යනවද කියලා අපිට පොඩි ඉඟියක් දෙන්න පුළුවන්ද? අද මේ අපි කරපු මේ පැය විනාඩි 10ක වැඩසටහනෙන් කොච්චර ඩේටා ගිහිල්ලාද? අමිත නැත්නම් සංජය? අමිත උත්තර. හල වශයෙන්. මම උත්තරයක් දෙනවා නම් මම අපි දැන් මේ අපේ ආයතනයේ පාවිච්චි කරන Zoom software එක පාවිච්චි කරලා normally අපි මේ වගේ video based නෙමේ PowerPoint slide එක share කරලා අපි කතා කරන මේ වගේ class එකක් කරගෙන ගියොත් අපි පැය 4ක class එකක් කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් 700 MB 800 MB megabytes 700ක් 800ක් අතර ප්‍රමාණයක් තමයි පැය 4ක පන්තියකට යන්නේ. අපි මේ කරන webinars සමහර ඒවා දැන් මේ වගේ webinars අපි මීට කලින් කළ තියෙනවා. ඒ පැයක webinar එකක් කරගත්තොත් සාමාන්‍යයෙන් megabyte 200ක් විතර වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. හැබැයි මම මේකට අපි සංජය මායි කතා කරනකොට සංජය මේකට පොඩි input එකක් දුන්නා. අර video එක වැඩිපුර තියෙනවා නම් ටිකක් වැඩි යනවා. ඒත් උඩරිම පැයකට MB 400ක් වගේ තමයි යන්නේ. පැයකට MB 400ක් විතර වගේ තමයි යන්නේ. මොකද මේ software ගොඩක් ඒවා ඔය ප්‍රශ්නෙට optimize කරලා තියෙනවා. මොකද මම දන්නා දැන් අපි ඉස්සරම පාවිච්චි කරා 2012 වගේ කාලේ අපි පාවිච්චි කරා. ඒ කාලේ තිබුණේ මට මතක දෙයක එකම software එක තිබුණේ Adobe Connect කියලා software එකක් තමයි මේකට තිබුණේ. Google Hangouts වලත් එක සැරේට 5 දිනාවයි ඒ දස්සල connect කරගන්න පුළුවන්. 5 හරි 10 හරි. ඉතින් Adobe Connect එක අරගත්තාම ඒක අපි සිංහල භාෂාවෙන් කියනවා නම් data කනවා. දැන් මේ දිනම මම දන්නේ නැහැ කොහොමද ඒගොල්ලෝ තාක්ෂණය දැන් නම් දිනුවා ඇති. සමහර ටෙක්නිකුල්ලක් දන්නෙත් නැහැ.
ඉතින් මේ data ප්‍රශ්න තව ටිකක් කරා YouTube එකට YouTube live වල සෑහෙන අඩුයි. ඒ කියන්නේ connection අපිට මේ හදන්න පුළුවන් quality එක. ඔව්. ඔව්. එතකොට අපි දැන් වැඩසටහනේ අවසානයේට අවිල්ල ඉන්නවා. මේ නැවතත් මම අපේ ආරම්භය මතක් කරුවොත් මේ කොරෝනා වෛරස් එක නිසා එකවරම මුළු රටම lockdown situation එකකට ගියා. අපිට හිතා ගන්න බැරි වුණා කොහොමද මේ අධ්‍යාපන කටයුතු කරන්න කියලා. පාසල් අධ්‍යාපන, පුද්ගලික අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල, එතකොට මං වගේ පුහුණු කරු අපි මේ ඔක්කොම යම්කිසි අපහසුතාවයකට පත් වුණාම ඩිජිටල් තාක්ෂණය තමයි අපේ පිහිටට ආවේ. ඒත් ගොඩාක් අයට ප්‍රශ්න තිබිච්ච හින්දා තමයි අපි තීරණය කරේ මේ වැඩසටහන පවත්වන්න. ඉතින් මේ වෙබිනර් එක අවසන් කරන්න කලින් මම සංජයගෙන් අහන්න කැමති අවසාන වශයෙන් මොනවා හරි හැමෝටම අද බචන බලාගෙන ඉන්න පිරිසට දෙන්න පුළුවන් ටිප්ස් ටිකක් මතක් කරගත යුතු දේවල් කීපයක්. මම එහෙම කියන්න. දැන් මේ අවස්ථාව ලෝකෙටම ඛේදනීය ඛේදජනක සිදුවීමක් වෙන අවස්ථාවක්. නමුත් අපි මේක ඔපචුනිටි එකක් කරගමු. මොකද්ද කරන ඔපචුනිටි එක? අපි මෙතනින් ඉස්සරහට අනවශ්‍ය ලෙස කිසිම දෙයක්, කිසිම සම්පතක් අපතේ නොයවා අපිට මේ තාක්ෂණය මගින් ලබා දීලා තියෙන දේවල් උපරිමයට පාවිච්චි කරලා ඒවා අනිත් අයට පාවිච්චි කරන්න දිරිගන්වන්න සුළු පිරිසක් බවට පත් වෙමු කියලා. මොකද මෙතනට ජොයින් වෙන්නෙත් ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටිය. ඉතින් ඕගලන්ට තමයි මේක ඇඩ්වොකේට්ස්ලා වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ මතවාදය අරන් යන්න. මතවාදේ පතුරවන්න. අපිට මට ප්‍රශ්නයක් නැහැ. මට ඕන තරම් කම්පියුටර්ස්ලා එයි. ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් දිගින් දිගට මගේ software එක වේවා, මගේ business එක innovate කරන්න. නමුත් අපිට අවශ්‍යයි මේ ecosystem එක හැදෙන්න. මේ හැමෝම අන්තර්ජාලය හරහා තමන්ගේ දේවල් කරගන්න තැනට අපි ආපු දවසට මේ වගේ disaster එකක් වුණත් manage කරගන්න පුළුවන්. මොකද හැමෝටම remote working, remote learning, online payment methods ගැන idea එකක් තිබුණා නම් අද මේ අපි දකින වාහන ඇවිල්ලා අපිට cash ATM එකක් ඕනේ cash ගන්න. එතකොට ඒකේ වෛරස් එක පැතිරිලා අපිට බයක් තියෙනවා. අපිට mobile payments අපිට පුරුදුලා තිබ්බනම් කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ වගේ මේ තාක්ෂණය ගමට අරන් යන මිනිස්සු අතරට අරන් යන්න පුළුවන් තරම් ඒක ප්‍රොමෝට් කරන අය බවට පත් වෙන්න කියලා තමයි මම අවසාන වශයෙන් කියන්නේ. ඊළඟින් විතරක් නෙමෙයි. හරි. සංජය බොහොමත්ම ස්තුතියි ඔබේ තියෙන දැනුම, ඔබේ තියෙන අත්දැකීම්. අද මේ හැමෝටම බෙදන්නට අපිත් එක්ක දායක වෙච්ච එක ගැන මම මේ වෙලාවේ අමිතකින් අහන්න කැමති. අවසාන වශයෙන් වැඩසටහන අවසන් කරන්නට පෙර ඔබට යමක් තියෙනවද දෙන්න, ටිප් එකක් දෙකක් මතක තබා යුතු කරණක්? ඔව්, ඇත්තටම මට කරුණු දෙකක් මේලා කියන්න ඕන අමිත. එකක් මම සංජයගෙන් ආරම්භයක් කරගෙන සංජය කියපු එක මේ වෙලාවේ අපි තරඟකාරීත්වය ගැන හිතන්න අවශ්‍ය අවස්ථාවක් නෙමෙයි. මොකද මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි තාක්ෂණය කියලා කියන එකේ මේක අපි සිංහල වචනයක් වෙන හොයාගනිමු. මේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැහැ. තාක්ෂණය කියන එකේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැහැ. මොකද කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ මිනිස්සුන්ගේ හියුමන් ස්කිල් එක. හරි. එතකොට අපිට දැන් ඒකයි මේ ඇත්තටම දැන් අපි මම දැකපු දෙයක් තමයි මේ 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 අපිඩම් එකකින් මේ වෙබිනාර් එක කරන්න පාදක වෙච්ච මූලික වෙච්ච එක හේතුවක් තමයි මේ COVID-19 සිටුේෂන් එකත් එක්ක ලංකාව සේරම ලොක්ඩවුන් එකට යනකොට අපි දැක්කා අපිට මේක තිබුණු නිසා අපේ එක ක්ලාස් එකක්වත් අපි කැන්සල් කරේ නැහැ. අපි කන්ටිනියුස්ලි ඒක කරගෙන ගියා. නමුත් අපි දැක්කා තව ගොඩක් ආයතන වලට ඒගොල්ලන්ට මේක නවත්තන්න වුණා. මොකද ඒගොල්ලන්ට එකපාරටම මේකට හුරු වෙන්න උනේ නැහැ. සමහර ආයතන සති දෙකක් විතර ගිහිල්ලා තාක්ෂණයක් හොයාගෙන මේක කරගෙන ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ මේ වගේ දේවල් කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකකට ගත යුතු නැහැ. කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක වෙන්න ඕන මම දෙන කන්ටෙන්ට් එක. මගේ පන්තියක් මම කරා නම් ඒක දෙන මගේ කන්ටෙන්ට් එක හොඳ නිසා තමයි මාගාවට කවුරු හරි එන්නේ. නැතිව මට තාක්ෂණයින් නෙමෙයි. ඒ නිසා මේක අපි පතුරවන්න ඕන. මේක අනිත් ආයතනත් මේ තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි මේ ඉකෝසිස්ටම් එක හැදෙන්නේ සංජය කිව්වා වගේ. එතකොට තමයි අපිට කියන්නේ මොකද දැන් A-level, O-level, A-level මට්ටමේ ළමයි ඩිජිටල් අධ්‍යාපනයට යොමු වුණා කියලා කියන්නේ යාලා තව ටිකක් වයසට ගිහිල්ලා එනකොට යාලා තමයි අපේ කස්ටමර්ස් ලැබෙන්නේ. එතකොට යාලට ඒ එක්ස්පීරියන්ස් එක කලින් තිබුණා කියලා කියන්නේ අපිටත් ඒක ඇඩ්වාන්ටේජ් එකක් නේද. එතකොට මේකේ හැමෝටම මේකේ win win එකක් මේකේ තියෙනවා. අනිත් එක පරිසරයටත් හොඳයි. කාබන් footprint එකත් අඩු වෙනවා. කාබන් footprint එක අඩු වෙනවා. ඒක දෙවෙනි කාරණාව මට එකතු කරන්න ඕනුනේ මේ අර මම පුනා නිතරම කියපු එක තමයි තාක්ෂණයට බය වෙන්න ඕනේපා කියන එක. මේ ගොඩක් අයට මේ තියෙන ගැටලුව තමයි මේක තාක්ෂණයේ මගේ ඉන්ටර්නෙට් එක disconnect වේද, technical difficulties වේද, technical faults වේද, ඕක ඒ experience එක ගැන තියෙන. දැන්
සාමාන්‍ය පන්ති කාමරයක වුණත් ගුරුවරයා ගිහිල්ලා උගන්වන්න ගත්තම එකපාරටම වයිට් බෝඩ් මාකරයක ලියවෙන්නේ නැතුව යනවා. එතකොට අලුත් වයිට් බෝඩ් මාකර එකක් හොයාගෙන එනකන් සමහර වෙලාවට ළමයින්ට බලාගෙන ඉන්න වෙනවා විනාඩි 5ක් 10ක් බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම එක්ස්පීරියන්ස් එකක් තමයි අපි මේ වෙබිනාරයකින් පන්තියක් කරගෙන එනකොට ඉන්ටර්නෙට් ස්ලෝ වෙලා ඩිස්කනෙක්ට් වුණා නම් අපි ඒක හදාගන්නකම් විනාඩි 5ක් සමහර වෙලාවට බලාගෙන ඉන්න වෙන අර සිතුේෂන් එකට වඩා වෙනසක් නැහැ. ඇත්ත පන්ති සාමාන්‍ය පන්ති කාමරයකත් මම උගන්වගෙන යනකොට අල්ලපු වත්ති සද්දයක් ඇහෙන්න පුළුවන්. මොනවා හරි මේ ඩ්‍රිල් කරනවා, ගල් ගෝඩ දානවා, මොනවා හරි සද්දයක් ඇහෙන්න පුළුවන්. ඒ දෙයම අපි මේ ඩිජිටල් පන්තියක් කරගෙන යනකොට මොනවා හරි එකපාරටම බෑක්ග්‍රවුන්ඩ් නොයිසස් ඒවා මෙහෙම ඇහෙන්න පුළුවන්. එතකොට ඒවා අපි ලොකුවට හිතන්න නරකයි. ඒ ඔක්කොම මැඩපවත්තගෙන අපි මේක කරන්න ඕන මම කියන්නේ. මේක කරගෙන යද්දි තමයි හැමෝම මේකට එක 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 ස්ටේජ් එකකට එන්නේ. ඒක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩය. අපි මේක කරමු දිගටම හැම ආයතනයකටම මේක ආයතනවල ගුරුවරු සහ ආයතන හිමියන් මේක කවුරුත් සම්බන්ධලා ඉන්න මගේ ආරාධනය තමයි මේකට ඉන්වෙස්ට් කරන්න. පුළුවන් තරම් ඩිජිටල් අධ්‍යාපනය, ඊ අධ්‍යාපනය, ඊ ලර්නින් මේකට පුළුවන් තරම් ඔයගොල්ලගේ ආයතන, ඔයගොල්ලගේ පන්ති කන්වර්ට් කරන්න කියන එක තමයි මට දෙන්න තියෙන අවස්ථාවට. අර ටෙක්නිකල් පොයින්ට් එක ඇඩ් කරන්නම් අන්තිම අදහසට. අර අර ගුරුවරුන්ට අර මේ බාධා ඇති වෙන එක තමයි ගුරුවරයෙක් වගකීම බෑකප් කනෙක්ෂන් එකක් තියන් ඉන්නේ. ඔව් කනෙක්ෂන් එක නැති වුණොත් බෑකප් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. ලැප්ටොප් එක තියෙන්න ඕනේ. කරන් ගියොත් ලැප්ටොප් එකේ බැටරිය තියෙනවා, මොබයිල් එකේ හොට්ස්පොට් එක තියෙනවා, දෙකම බැටරියෙන් දුවතයි. ටෝච් එක ළඟ තියාගෙන මුන්ට. හොඳයි, එහෙනම් මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා ඒෂියා පැසිෆික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිජිටල් මාකටිං ආයතනයට මේ සියලුම ගුරුවරුන් වෙනුවෙන්, අධ්‍යාපනයේ පතුරවන අය වෙනුවෙන් මේ වැඩසටහන ආරම්භ කරපු එක ගැන, මේ අද දවසේ සාර්ථක වැඩසටහනක් අපිත් එක්ක සහභාගී වෙච්ච අය, තාම පටන් ගත්ත අය සේරම ටික අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඊට අමතරව මම ආරාධනා කරනවා හැමෝටම සංජය ඇල්විටිකල මහත්මයාගේ e-learning.lk ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. එතකොට අමිත අමරසිංහ මහත්මයාගේ ඒෂියා පැසිෆික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිජිටල් මාකටිං නැත්නම් www.apidm.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ඊට අමතරව පුහුණු කරුවෙක් හැටියට මට ඔබට දෙන්න තියෙන අවවාදය, මේක හරියට අර ඔක්කොම සම්පූර්ණ වුණාට පස්සේ විවාහ වෙන්න හිටියා වගේ කරගන්න නැතුව දැනට ඔබේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකයි අර කිව්ව වගේ ටෝච් එකයි ඒ ටික අවම පහසුකම් යටතේ හරි ඔබ මේක පටන් ගන්න. මේක අපි යන ගමන් ඉතුරු ටික අපි වර්ධනය කරගමු. එහෙනම් මං හැමෝටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් ඉදිරි කාලයේදී මේ වසංගතය ඉවර වෙනකන් අපිට එළියට යන්න එපා කියලා අවවාද කරලා තියෙනවා. එහෙනම් ඔබේ බුද්ධිමත් භාවය පවත්වාගෙන කරුණා කරලා ඇතුළේ ඉන්න සෞඛ්‍යංශ, ආරක්ෂකංශ දෙන අවවාද අරගෙන අපි මේ COVID-19 එක ඉක්මනට ඉවරයක් කරලා දාලා අපේ සාමාන්‍ය ජන ජීවිතයට යමු. නමුත් ඩිජිටල් ලර්නින් කියන එක සාමාන්‍ය තත්ත්වයට නැවත නොයයි කියන එක තමයි ස්ථීර වෙලා තියෙන්නේ. ඒකට මේක මේ විදිහටම යන්න ඕනේ උඩට සාමාන්‍ය ජන ජීවිතයට නවමල විදිහට යන්න. ඔව්. එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝන්.